සීගිවී සංචාරයේ මහිතන්න මේ ගමනේදී මට ලැබිච ලොකුම ආස්වාදය සතුට තියෙන්න වෙන්න ඒකන් මම උනත් මෙතැක් අහාන්න හම්වෙච නැති තොරතුරු රාසික් දැනගන්න ලැබුණ. සංධානක නොම වැඩි ට හනට සම්භාගනකට පසන්නන ප්‍රොස්සරාත් සග චාරිකා සබාගලා සීගිරන ලගන්න. ෘතියෙන් මම භූමි නිර්මාණ හා, භූමි අරංකාර කරන ශිල්පියෙක් මේක මගේ වෘතියේ බොම සධස්ථානයක් ඒකේ වැඩි දැනුමක් ලබා ගැනීම සඳහි පැමිණේ. එය ඉති සිටන්ම ඉට වුනා දල් කැහම ඉතා ප්‍රනීතයි හොම ගමේ රස කෑම වෙදක් ලබුණ. රජ සමද ැනදැ මං අල තියෙනවා ඒ කියන්නන අපි දකර ැතුුණනාට අපි ඒකෙන්නේෙ අපි දකින් ලැබුණනේ ිය මේ අවස්සා වෙදේ පුද්ගලිකව. ඒවාතාගේ හරබර. ඒෂනත් අපිට සැහන මදකගත් වන අපේ ෘතය ඉදිරිටරගනෙන ම නොදන්න දේවල් ඇත්තරම මේක තුලින් අපි හිතාගෙන නිතිහසට වට යම්පුතුලදයක් ගෙන ත්හ කරම හිතර වගේ මේ බන් කට ගැ ගත්තු එතන අපේ දරුවට හ පෙලොේ යෙනද ො ීරිගත්හම අපේ දහයි පෙලපොේ දරන් තියදකොට මේදේ වඩාත් හොදින් දරුවන් සමග එ පැස් කරගෙන මේදය කරන්න ලැබීම බාගයක් කොටසන්න. රාවිද්‍යාව පිළිබඳ දේෂ්ට මහාචාර්ය රාජ් සෝමදේව සමගින් ඉබ්බන් කටුව මාපාගල සීගිියනා බන්න මීළඟ සංචාරය සඳහයිෙක් වන්න මේ දැම්ම බිඩ්ුව එකයිකයි දෙකයි පණහායි හැත්තැවයි යසුව අමතන්න අපේ ජාතික කටාව අයිබන් සුබ සන්දාවක් අදත් අපි සීගිරිය එන බවට අපේ සියවනි වැඩසරහනෙද ඔබට පොරොන්දුනා එකසි එක්විනි වැඩටරහණත් අපි සීගිරයේ ගිය සතියේ නවත්තපු තැනින් අපි තවත් තැනකට ඇවිල්ලා කතා බහ කරන්ඩයි මේ සූදානක් වෙන්නන්නේ හැබැයි ඔබට මතක ඇති ගිය සතිය අපි සීගිරේ කිව්ේ අපි සිංහ පාදය ගඟන්නේ අවසංකරය අපේ මහහාච රාජ්ශෝම දෙවන්න අදත් ඉන්න වැඩසරහනේ ඉතින් සිංහ පහදයෙන් අපි ඉහලට නගෙනවා කියර තමයි කිව්ේ සීගිරිය කිව් හම මතක් වෙන කාරර්ණා ප්‍රධාන දෙක තුනක් තියෙනවා යක් තමයි සීගිරි පර්ුවතය ඊළඟට සීගිරිය ඉන්න කාන්තාවන්ගේ චිත්‍ර ඊළඟට කැටපත් පවුර ඉතින් අපි කටපත් පවර ගැන ගියවඩ සහන කතා කලා අපි ඔට පොරොන්දු වනා සිංහපාදයදිගේ උඩට අපි යනවා කියලා හැබැයි මේ ලනුන්න දාලා යන්න බෑ හරි කෝඉතින් සීගිරි ලනුන් ඔව සීගිරි ලඳුන් අපිට ඈත පේනවා අ දැල් ගහලා තියෙන කුඩු ඇතුළේ ඒ ලඳන්න කූඩු කල්ලා තියෙන්නේ එහෙම කුඩු කල්ල තියනෙ එක හොඳයි. හැබැයි සමහර දේවල් තියෙනවා ඒ කූඩු ඇතුළට යනකොට විශේෂ අවසරයන් ගණ්ඩ වෙනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා අපි මෙතන සිට මේ සීගිරි චිත්‍ර පිළිබඳව අපේ මනසේ ඇදිලා තියෙන සහ පුරාවිද්‍යා සාධකත්ත එක් කතාබහ කරන දේවල් මේ වැඩසටහන කනේ ගහගනම ඉහිල්ලා අර විජ්ුලතාලව ලතාලොක හම්බෙන්ඩ කියලා එතකොට ඇයි එතෙන්ට හිල් අපිතා කරන්න නැති කියලා ඔබට හිතෙන්න්න පුළුවන් ඒ සඳ පුරාවි්‍ය අද්‍යශ්‍යෙන් රාටතුමා අපට අවසරදුන්නේ නෑ ඔවු් අවසර දුන්නේ නෑ ඒ ගැන ඉතින් අපි දන්න නෑ හැබැයි මේ වැට සහට අපි අනි සීියු තැන්වලට පුරාවි්‍යා අධ්‍යශ්‍යයෙන් රාතුමාගේ පුරාවිද්‍යා දෙ පාර්තමේන්තුවේ මධ්‍යම සංස්කෘති අර මුදලේ ඒ ගොලන්ට අපි සල්ලිගේවල අවසර අරගත්තා හැබැයි සීගරි එහෙම මචාරූප කත කරඩ දෙ නැති එම වීඩියෝ ගත්ත කරන්න දෙන්න ඇතික හොඳයි. හැබැයි අල්ිමිටන් හිශ්‍රි වැඩසනහට ඒ එක දෙ ැති එකක හොඳන් නරදක ඔබ තිර්ණය කරන්න ඒක මහාචාර්තුමාත් මවත් නැතෙ එකව ීරණය කරන්න න්න ඔබ තරණය කරට අල්ලිට ටිස්්‍රි වැටසනහන්ට රාවිද්‍යා දෙපාර්මයේතුව අර චිත්‍ර ගාවිනන් ඒ ලඳුන් ගැන කතා කරඩ අවසර දු නැතියක ගැන ඒ හොඳද නරකද කියලා. එතින්යට ඔබට බාරයි හැබැයි අපිට ඇලස්කාවී ද වන්නත් මහාචාරතුමා සීගිල් ලඳුන් ගැන කතාරන්න පුලන් මචරය රත්වෝමද වන්ට ඉතිං ෘතියේ ඉුරෂයාවන් අපි පැස්තක කියලා අපි අර ලස්සන්න රූල්ලඳන් ගැන කතා කරනස කියක් තිනස එතන මේද හැබයි මේ දන් උත්තන විතරක් මේ මේ දැන්ි පල්ිහා මේ නයි පෙන්න්න ගුහාව තුළ හැම තැදීම මේ විශේෂන් දරනණය කල ගුහේද අපි දැක්කන මේ සිිල් ්ලඳුව තියෙනහ සග චිත්‍ර මෙතන ඇ තරක් නෙේ මේ ේ බේන්දි පමණක් නෙමේ චිත්‍රතියෙන්නේ. සීගිරිිය පහ ගල්ගහවලත් චිත්‍රතියනායකල් අපි පෙන්නල දුන්නා. ඇත්තෙම්ම නුවන් මෙතන තමයි හොඳටම චිත්‍ර ඉත්‍රවෙලතියෙන්නේ. සීගිිය සොයාගන්න කොට අපි දන්න අපි මතකස් එමර්සන් ටැනන්ට් වගේ අයගේ. නම අපට මතක්ක නවාි බෙල්ුවගේ පුරෝගාමිඟ අපට මතක්ක නවා ඉති ඒගොල්ු ඉසල්ලම දැක්කෙත් මේ වර්ණවත් චිත්‍ර සමුදාය තමයි. එතකොට අවාසනාවන්ත ලෙස මේ චිත්‍ර පසුකාලයකසායංගාලායි වට මේ මකලදයාන්ඩ වැඩකරා මේ සහර දෙනා ඒඒ එ මැකුව තීන්ත ගැහ දෙස ඇවිල්ලා සුඩ්ඩෙක් කියලා කවුද කියනවා. මේ හුණනේ මේ පල්ල අජන ද පටත්තේ කැහුුණාදේ නකොට මේ ුදුමහත්තෙක් ඇල්ලගේ තිීත ගැවයි කියලලා සංචාර්ක මාර්ග ෝප දේශකයක් ජනතාවට පැද ල ු මහත කල ිතට ප ඉ ඇත්ම මතන චිත්‍ර විනාශකලේ පර අපිදන්න කොයි පලාතය දෙ කියලා අපේ සිංහලය තමයි මේ තිීත ගෑවේ. ඉතින් කොහමහරි ෝවා මේ චිත්‍ර තමයි ලෝකයේ විශාල අවධානයක්ක මු කරලා තියන්නේ ඉ නුවන් ඇත්තෙම මේ අද චිත්‍රවල කාන්තාරූප විසි දෙකක් පමණ ඉතුරුවෙල තිබනට අපට සිගිරි කැටපත් පවරේන සඳහහා අනුවප් පේනෝකේ විශාල ප්‍රමාණයක් පරවති චිත්‍ර ඇඳලති නොය කියලා මොකදත් ඇතැම් තැන්මල පන්සිය අගනන් ගැන සඳහන් කරලා තියෙන නිසා. ඒකෙන් අදහස් කරන්න හරියටම පන්සීයක් මෙතන නඇඳල තියෙනවාධ කියන එක. අපේ ඕස්ට්‍රීියයාවෙයින් අප අජජායසකර මහත්නැ ොයි ප්‍රශ්නය හල තිබුණ ම පන්සියක්ක් ඇන්දයි කිය කියන්ට පුරාවිද්‍යාත්මක සාක්ෂි තියවාද කියලා නැවත් ඒක අපට පැහදිලි කරලා දෙදන්නුවෙන මේ විදිහටයි. මේ චිත්‍ර දැනට ඉතුරුවෙල තියන පරවත බයන්ද බෑවුම ඉතා සියවුම්ම අපි නිරීක්ෂණය කළොත් අපට පේන දේ තමයි ඒ බයන්දයේ තියෙනවා එක කොට සක්ක කටාරමක් නෙමේ ඒක නමුත් කටාරමක් වගේ යම්කිසි මූනත සමතලා කරන්ඩ ගත්ත උත්සාහයක් විශාල පදාසයක.ඒ වගේම සීගිරිය ගල වටේම චිත්‍රතියෙන මට්ටමටත් උසමට්ටම දිගේ කොට කටාරමත්තයෙන. අපි දන්නවා ගලක කටාරමක් කොටන්නේ ජලය වැෑස්සීම ජලය බිත්තිදිගේ ගලාගෙනයම වලක්ව ගඩ. එතකොට මේ සීගිරි ගල වටේ කටාරමක් කොටල තියෙනයකෙන් අප යම්කිසි ඇනම් දර්ශකයක්ට පෙන්නුම් කරනවා. යමක් ආරක්ෂා කිරීම සඳහා. ගලදිගේ වතුරවැෑස්සීම පාලනය කරලා තියෙනයි කියලායි තෙහිද අර පන්සිී අගණන් කියන වචනය පන්සිීය කොහොම වෙතත් අදා අපට දකෙන්ඩ තියෙන රූප විසි දෙකට අමතරව තවත් සැලක යුතු රූප සංඛ්‍යාවක් මේ ගලේ ඇඳල තිබ්බයි කියෙනය එක අපට පරිකල්පනය කරන්න පුළුවන් ඒ සාක්ෂි මත හිඳ කියෙන අනික අපිට හිතන්න බැහැ සීගිරිය වගේ පරවෝතයක් ඇත සිට බලනකොට මේ දැනට චිත්‍ර ඉතිරිවෙල තියෙන ගුහාාවේ පමණක් චිත්‍ර අඳින්න් ඇතිකලළම් ගො එකකට ප ්‍රයෝගක වැදගත්කමක් ඇතින්න. සීගරි ගල නැකගෙන එනායට, මේ චිත්‍ර බලාගන්න පුළුවන් වන්නදේ දැපිකමු විදේශ සංචාරකයෝ මෙහ උද්‍යානයටාවයි කියලා එතිේ එහෙමෙනත්ත රජකය කාන්තාව මේ සැරිසරුවයි ඇතකොට අනිතරාජකීෝ සැරිසරව ඒ අයට මේ සීගරිය නගින කොටම එයි පහල උද්‍යාන වල ඉඳල මේ වරනවත් චිත්‍රටික දකින්න පුළුවන් වන්නඩෝන. එහමනම් මේ පරිමාණයත් එක්ක බලනකොට විශාල පදාසයක කියන්නේ සාමාන්‍යෙන් මනුෂ්‍ය රූපයක පරිමාණයට ටිට්ටුවෙන පරිමාණකින්න මේ චිත්‍ර ඇඳල තියෙන්න්න තරද වනත් චර උසක කෙනෙක් න්නකොට පහල. පේනි පුොහම කුඩාවට නිාව. ඒ නිසා චිත්‍ර හුඟක් සැලකියවුතු සංක්‍යාවක් ඇදුොත්තේෙම වර්ණ පදාසයක් කෙනෙකුටේ වර්ණ පදසේ හොඳට පැහදිල්ලි දැකගන්න පුළුවන්වෙයි. ඒ නිසා මෙතන අද රූප විසි දෙකක් තිබුණට ඒ කාලෙ මෙතන විශාල ප්‍රමාණයක් සැලකයුතු සංඛ්‍යාවක් කාන්තරූප ඇඳල තිබිච්ච ව්පේවා ොකද සීගිරිය නරමණඩාපු අය. මේ මෙතන්ට ඇවිල්ල මේ චිත්‍ර නිදහසේ බලලා ඒ නිදහස් නිර්මාණශීලිත්වය ප්‍රකාශ කල්ලා විමෝචනය කළ එතකොට නමුත් අද සීගිරි චිත්‍රය ලෝක උරුමයක් නිසා එක ආරක්ෂා කරගන්න ඕන නිසා කම්බී ගැටවල් ගහලලා කම්බි දැල්දාලා මේක ආරක්ෂා කරගෙන තියෙනවා. ඉතින් අද ලෝකයේ නූතන තාක්ෂන දි බැලු හම ආරක්ෂා කරගන්ඩීට වැඩිය. ඇමේ ද ක්‍රමතිය නොයයික තින ූලික පෙනුමට හානියක් නොයන විදිට ඇද මොනාා දර වායු තිර කැන යාකට්න්ස්කේ නේවා දාණ්ඩ පුලුවන් වගේ නොයකුත් ක්‍රමතිය නොයතවශය ඉතින් අපි අපේ තරුණ විද්‍යයක් නො කීපද දෙන යෝජනා කරහම කරන්න ැරිද සීගි චිත්‍රවලට ඒකට්නක් දාඩ් කියෙලලා ඉතින් සමහර දේවල්ල මේ වනුවන් සංඛ්‍යතය වැඩිනේ විසිදදාහට වැඩි ඩෙසිබල් වනොත්ේමට ඇහෙන්නේෑනේ විස්සට අඩු හමත් අපට ඇහෙන්නේ හි ගොමත් සමරලාට මේ අපි ඉතිං සවපුරාවිද්‍යාව ගැන ඉන්නවාගේම අපේ විද්‍යාව ශබ්ද විද්‍යාව නැද සාමාන්‍යයෙන් දැන් සවටයිමටයිඉනම් කොහොමත් විසිදාහයි විසිදදහයි ඇහෙන්නෙම නෑ ඩු ර වාඩිර හොට වැඩටි රග ළන් වෙනවා ති එනිසාට පේනවා ඒ ඒ කාලන ට වැඩි හොඳට මේවා ගැන රස විඳින්ඩ මෙවා බලන්ඩ ක්‍රමවේද තිබුණ ඉති අවුරදුදහස් කරන තිසේ මේ ආරක්ෂයලත් පැවතිගෙන ආවා ඉති කොහමරි මේ ආරක්ෂක ගණඩ නේනීම ආරක්ෂාවමට බ දන්ඩුන ජතයට තියෙන උරුමකම් ඉතින් කොම හරි අපේඒ පත්තිෙන් අනි පැත්තටක හිල්ලබි මේ රල්මේ අපි හිතව ්‍රාවකින්ට අප ප්‍රේක්ෂකන්ට සීගිරී චිත්‍රගෙන යමක් කියලදීමට වැදගත්වන ගන්න ඔ දැන් ගොට මේ අප අපිට එතන අවසර නැති වුණනාට රූගත කරන්න අන්තරජාලයටට ගම මේ ගෑනන් ලමයි දෙන්න චිත්‍ර උුණතවන් තියනවා හට දැන් අපිට වැටසරන මැද්දෙත් අපි දර්ශක හැටියට ඔබට පෙන්නුම් කරනවා මේ දැන් සීගරි චිත්‍ර ගැන වීඩියෝ හරි අඩුයි ඒක වෙලා තියෙන්නේ මේ අපේ රටේ උනන්දුවක් නැතිකම සංචාර්ක වි්‍යාරය ගැන කටයුතු කරන කටිය පුරාවිද්‍යා ගැන කටයුතුරනටය සංස්කෘති ගැන කටයුතු කරන කට්ටිය සීගිරිය ගැන ඔබ හොඳට හොලා බලන්නට කොපලීට ඩොකමට එකක් ඩොකමෙන්ටරික් නෑ ඩිජිටල් ඩොක්කමටියයකුත් ෑ වීඩෝ ඩොක්කමෙන්ට එකකුත් නෑ එහම නොකරන්ට සල්ලි නැතිකම්මත් නමේස හේතුව. ඒකට සල්ිවල්ට ේඩී ඊීරිසියාව කියන්න ඉස්්‍රහට එන එකත් හේතුවෙනවා ඉතිං සීගරි චිත්‍ර ගැන නිශ්චිත වඩියෝ දර්ශන ඒය මේවා නැතිවුණට අජන්තා චිත්‍ර ගැන නම් වීඩියෝස් ඕන තරන් තියෙනවා හැබැයිඉතින් අජන්තා චිත්‍ර ගැෙනල්ල මෙතන සීගර චිත්‍රගැන කතා කරන බැනිස ඒ හින්දා අන්තර්ජාලය තියන සීමිත සහ පිළඟ තියන්න සීමිත සීගිරි ගලනා චිත්‍රත් එක්ක අපි මේ කතාව කරගන මුස නැඟ ඔය ඔතන ඉන්න විසි දෙකට අමතරව අර අපිට ජලෞද්‍යානයේදී තර පඩිපෙලක් නැගල ගිහිල්ලා බදාම ස්තරයක සීගිරි චිත්‍රවාගයක් තිබන්නේ තිබුණා. එතන ඉන්න ඒ ලඳුන්මදස සීගිරි කාන්තාවතම ඇඳලද නමුත් අපට පැහැදිලිෝ පේන දේ මයි මේ මෙතැන මේ සීගිරි ප්‍රධාන පර්වතය ඇඳල තියන චිත්‍ර කාන්තාරූපවල පරිමාණය දිහාපි බලනකොට අපිට පේනෝ ඒක ටිකක් හරි සජීවී පරිමානයක පොඩි අධිතාත්වක භවයක් තියන හයිපරියලස්ටික් භාවයක්ය චිත්‍රවලතිය නොනමුත් අපට එතන් ඉස්සරහට ගහම තරෙන්නේ නැම අධිතාාත්වික ර ඇද ද ල් කිය හම ස් භාවක ශයිලියක තම ඇඳල තියෙ ්‍රිස්් වර්ශයෙන් පස්ව සත ර්ශ වෙනනට අප රට තිබු සභාාවය චිත්‍ර ශ ම පිලි බන පස්සුවෙන් සත වර්ශය ෙේ ඇත් මේ ආරම්භ වන්න ඊට කලින් දලම තිබිච ස්‍රදායක් සීගිරි චිත්‍ර වෙන කාත රප නෝනට ඇ තුල් පවට ගහම අපට පේන සිතුල් පව චිත්‍ර තියන වෙසගරයට ගහම අපට පේන වෙසගර තු ල තියන දැල්ලට හම ඉතාම සුලු. කුඩා ප්‍රමාණයක චිත්‍රපදසයක් ඉතිරිල තියෙනවා මේ පියස්සේ ගල්ගහාවක ඒකාලෙට අයිති වෙන ඉතින්. අපි චිත්‍රාන්දීන්ට හිතාම දක්ෂයි වගේම ඉතාම නිර්මාණ ශීල්ලිත්වයක් අපට තිබුණා. ඉතින් මේ ප්‍රධාන වශයෙන්ම නුවන් සීගිරි චිත්‍ර ගැන කාන්තාවමි කාන්තා රූප මෙතන තියෙන්නේ. ඒය සමස්ත සීගරි සංස්කෘතිය අපිහම කිවොත්තු වැරදි නෑ. මේ සීගිරි සංස්කෘතිය ගොඩ නැගෙන්ඩ මෝලිකවම තේමාව වෙලා තියන්නේ මෝලික කේන්ද්‍රයේ බවට පත් වෙල තියෙන්නේ සීගිරි චිත්‍ර කියලා කිවත් එක නිවැදි ැම ගනමේ අපි පව්ර ගැන රූමත් අල්ලුන් ෙන්ඩැ නිස දත්ී ට රූමත් ල කමරාව. ට වැඩිය ෝකස්සෙනවාඒ අය යනකොට එතා හිට පු චිත්‍ර ශිල් පින්ටත් අපට වෙච්චදේම වඩ ඇති වෙන්ඩ ඇතිඒ චමත්කාරජනක ලලනව් මෙතන තියෙන භූමිදර්ශනය මෙතන තියෙන ඇතින් අපට පේන නිම්ණය මෙතන තියෙන සුළංග මෙතන තියෙන හඳේලිය මෙ සියල්ලක්ම මිශවවෙලාය චමත්කාරය ජනය කරන්ඩ මේයි ගැවසනුවේ ලනවුණු තනිවාරෙන්ම හේතුකාරක වඩ ඇති එතකොට කෙනෙ හ්ඩ පුළුවන් ඇත්තට මොව දඳල තිෙන්නෙ මෙ සීගියයේ එහැට මෙහැටගේ ලනවදයි ඇඳ ඒ කියලා ඒක ගැන කියනකොට අප ඉගෙනගන්න දරුවු ඉන්නවා චිත්‍ර කලා ගැන ඉගෙන ගන්න දරු ඉන්නවා ඉතිහා ඒගෙන ගන්න දරුවු ඉන්නවා. ඒවගේ උනන්දුවෙන තරුණ පිරිස්සින්නවා. ඉති එනිසා එගොල්ලට මේ චිත්‍රවල තේමාව චිත්‍රවල විෂය කුමක්ද කියන එක පිළිබඳව කියාදීමට ඉතා වැදගත්ව වනවා එගල්ලට මඟ පෙන්වීමක් කරනකත් වැදගත්වෙනවා. අපි ඒ ගැන අදහස් ප්‍රකාශ කරනවා. පමණක් නෙමේ අපි යොමු කරන්න ඒ එක් කියව ගැන්ඩ පුලම් පොත්පත්තියනවායි පොත්පත් කියවල සීගිරිියී තියෙන ඉතාම වටිනාේ චිත්‍ර සම්ප්‍රදාය ගැන හැම කෙනෙකුටම දැනුවත්වෙන්න පුළුවන් කමක්තියනවා. ඉතිං කාන්තාව නෙමක් ඇදල තියෙන නුවන්. එතකොට මේ සීගිරිී බ්‍යයන්දේ මේ ප්‍රධාන පරවතය ඇදල තියෙන කාන්තාාරූපලට වඩා යම්කිසි විදික වෙනස්කමක්තියනෝ පහල. මේ කාන්තාරූප පහළ ගල්ගහල ඇඳල තියෙන කාන්තාාරූප වල්ල. යම් සිෙනස්කමක් පේන තියනොයි වෙනස්කමක් තමයි මේ රූපවල පරිමාණයට සාපේක්ෂෝ බැලූත් පල්ලෙහ ගල් ගුහවල තියන චිත්‍රවල පරිමාණයතා කුඩා ප්‍රමාණයක ගිල්ල තියන දැ අපි. අ මේ බී හතගල් ගුහ, මනතන් දැර්ණීගල ගල් ගහාව කියලා පිට දැනීගල ගුහාව කියල එක තියෙන චිත්‍ර මැකී යමින් තියෙ නමුත් අපට බැලු හම පේනවා මේ සීගරි චිතරලට වැඩේ කුඩා පරිමාණයට ඇඳලා තියන්නන්නේ කියලාක්. එතර සහරයට සී කාශපරජතුම අවුරු දහට කාලයක්ක හිටියයනෙ ොර ඉන්න කාල තුල මේ අඳන චිතරවලත් යම්මයම් විදිට කාලවකවානූල වෙනස්කම් ශිල්පීන්ගේ වෙනස්කම් තියන්න ඉඩකඩ තියෙන නමුත් එකම සම්ප්‍රදායකට මේ චිත්‍ර අඳන්න උත්සාහගත්තබවට පේනවා. වා ල්ගට මේකා. මේ චිතරවල ඉන්න කියන එක ගැන හෝල බලක තරීම හරි වැද මෙතන යන ගෑනලමයි නුත් කවද කියලා අපිට හිතනකේ අරලා යල් ම කෞදෙ කියල අනිවාරෙන් හිතනවා අනිත්තක පොඩි ප්‍රශ් ඇදැන් ෝක පුරමදැක් මේ අපි ඉපල්ල න්තර්ාලය වනත් හොල බැලුවම අර ලනුන් දෙනෙක්වස නිල් කටෝොට මල් වැඩ්කොල් මල් කියලා මේ ගැනලොමයි දෙන්නෙක්ම තමයි අපි මේඒගර ිත කියල පෙන්න දැ අත්තම ඉන්නව විසි දෙක් ක්යි අරගල්ලට හමත කිිල්ක් ල හෙමයි වෙලාතින්න ඒ ඒ ඇත්තේම දෙන්නෙක් යැන නෙම එකතා කරන්නේ කතා කරන වර්ග දෙකක් ගැන විසි දෙක අතරේ ඉන්නවා කලු නිල් පැහැති කාන්තාවත් තින්නවා රන්වන් පාට කාන්තාවවත් ඉන්න හද වගේම තමයි ඔ කවල මේ මිශ්‍ර වෙල තමයි ගොල්ලුවයි නතිේනිසාර පරිතාර මහත්මයි අදහස මුලින් දිරිපත් කළේ මේ කලුපාට නිල්පාට ගාල ඉන්න කාන්තාව තමයි මේ මේගලක් කියල කියන්නේ මේගල් මේගේ කියෙලකන වරුසාාවට වැහිවලාකුලට මේගේ කෙලක කියන්නේ මේගේටක් අඳුරු පැහයක්ත්තියෙනවානේ ඉතිේ මේගල්ලතවන්නන්නේ ඉළඟට රත්තම් පාටය විජුලතායි කියැන විදුලිය සංකේතුවත් කරන කාතාවන්නේ කියලන කිව්වේ පරතන මහතයම කියැන් හේතුවක් තිබුණන හේතු දැන් අපේඒ පරණතන මහත්තයක් කියපු කතාවට එඩ කලින් මේ සීගි චිත්‍රගෙන වෙනය කියලව ක මො ැන් උදාහරනකට ි බේල්. ෙ හමක මුලිම වල ඩ කළින් හැතුවට ෙල්මහත්මයා ගේ අදහසක් තිබුණා මේ චිත්‍රවලිින් නිරූපණය වෙන්නේ සීගිරි කාශප රජතුමාගේ දියනියන් දෙදනයි කියලා බෝධි සහ උත්පලවන්නා කියන දියනියන් දෙදෙන අපට වන්සකතාාවල පේනවා කාශ පරජතුමාට දීනියන් දෙනෙ හිතය කියලා බෝධිහ උපලවන්න කියලා හර ගුත් කල හර කල්ල තියන ෝ පුලුවන් කසු් ගි අන්රවාද පුරේතර මේ උපල වන්නේ කලා කිය නිල් පැහයන උත්පල නිල්ුම්මල්ල කිය නිල් නිල් මල්ලටනේ උපල වන්නවා බෝධි බෝධි රත්්‍රයා රත්ම රන්වන් පැහැත්. ත්පලවරනා නිල් පැහයනුත් නෝජනය කරා කියලා නැමුත් අපිට පේනවා මේය ඔබ ඉස්සල්ල කිවගේ දෙන්නක් විතරයිනවක් වෙතන ඉන්නේ විසි දෙකක් කියන්න හොද හැබේ ඔොත දැන් මෝතමත් කතාවෙන්න ස දෙෙක් ැනේ බෝධී මේ උපල වන්න කියරනස ඕ ඒඒ එහෙම එහම එතකට මේක බෝධි උපලවන්න කියලා දෙන්නෙක් නම් කල්ලතිය නවා එතකට බෙල්මහත්තයක් කිව අනිත් අය ඒ රාජකීය කුමාරයන් දෙදෙන පිරිවරාගෙනන්න පරිවාර කාතාව. පරිවාරලිය පරිවාර කාන්තාව එතකට කියලා මේ ශිපි බෙල් මහත්මයක් කිවවා මේ මේ ඉන්න බෝධිසාහ උත්පලවන්න මේ මේ අත්ම කාන්තා රූපවල ප්‍රධාන කාන්තා රූපයක. හුඟක්කොය මාධ්‍යවලට නිකුත්වල තියන පෝස්ටර්වල නොෙක් තැංවල තියෙන දැන්වීමල තියන ප්‍රධාන රූප දෙකර මල් අතේ තියාගෙන ඉන්න නතමල් මේ මාතේතියාගෙන ඉන්න කාන්තාව දෙදෙන ගැන තමයි වැඩි ෝධාන යන. ඉතින් මේ කාන්තාව දෙදෙන රාජකීය දියන අන් දෙදෙන අය. අනිත්තාය පරිවාර කාන්ත වන්නේ ඉති මේ කාන්තාව අතේ මල්තියාගෙනන්නින් පෙන්නවාය ඕවන් හැරිලයිනේ උතුරු පැත්තට උතුර පැත්ත පිදුරංගල විහාරතිය නොයිනයි. එනිස මේ ඇඳලතියෙන්නේ පිදුරංගල විහාරය වදින්ඩ යන බෝධිසාහ උප්පලවන්නා කියන කාශපරජතුමාගේ දියනියන් දෙදනයි කියලා විල් මහත්ත්‍යයා ඉදිරිපත් කරන එකක හරි කාව්‍යමය සන්ධර්භමූලික අදහසාකෝ. නමුත් අපට කැටපත්වර පේනො පන්සිී අංගණන් ගැන සඳහන් කලතේ තුකොට එත ති ප්‍රශ්නයක් කෙනයි බෝධිසා ඔප්පලවන්නා දෙදෙන කාන්තාව පන්සියයක් පිරිරගෙනද පන්සල් ගිය කියෙන ප්‍රශ්නන් කෙනවා. ඉති එනිසා ඒක එතරම්ම පස්සෙ පිළිගැීමකට ලක්ුණේ නැහැ. නමුත් ඊට බස් අපේ ලංකාවේ සහ ඉන්දියාවේ. පෙරදි කලාව පිළිබඳ විශිෂ්ට කලායිති හසක්යකුණු ආචාරය ආනන්ද කුමරස්වාමී මහත්ම මහාවියතෙක් මධ්‍ය කලන සිංහල ලව ියත එතුම ඒ පනක්නේ හුගක් හුගක් පො හුගක් පොත්ල තියන ලෝක දන්න ශ්‍රීලාංකික හ නිස ලෝක දනව හැබයි අපේ කලාවන් අපේ ආට්වලින් ලෝකය දන්න ඉතාමත් සීමිත. කියීපදන අතර අනදකු මාරස්වා හලින්ම ඉන්න හලින්ම ඉන්නවා ඉතින් අරද කුමරස්වාම මහත්ම මේ සීගිරි චිත්‍ර ගයන අදසක් ප්‍රකාශ කල තියෙනවා. ඒ අදහැස හුඟක් දෙනාගේ සම්භානාවට පත්වනා කාලයක් යනකං. කුමරස්වායි හත්ම ැකිවේ මේ චිත්‍රවල ඉන්න දිවී අ අපසරාව කියලා. එතුමාහෙම කියන්ඩ බලපාපු මූලික කාරණය තමයි මේ මේ සීගිරි බ්‍යන්දේතියන චිත්‍රවල ඉන්න කාන්තාවන්ගේ යටටිකාය, පේනෙ නෑ යටිකය නොපෙනී තියෙනවා ති ඒ කෙහැදහස් කළ මේ යටටිකය වලාකුළුවලින් වෙහිලයි තියෙන්නේ සාමාන්‍යෙන් පෙරදිග සම්භාාවය චිත්‍ර කලාවේ අපසරාවන් නියෝජනය කරනකොට ඔුන්ගේ ඔවුන් වලාකුළල ඉන්න බව පෙන්න්නවා කියල මුොද දිව අපසරාව ඔවන් හස ඉන්න බව පෙන්නඩම වෙනවානෙන් තුර ඊලංිට නුවන් තවත් රණය තියෙනවා. මොකක්ද ඉන්දී මහාකාව්‍යවල ඉන්දිය සාහිත්‍යයේ තියෙනවා. මේ රජවරුන්ගේ රාජ සභාවලට දිවී අපසරාවෝ මල් ඉස්සයි කියලා. එතකොට මේවා සාහිත්‍යමය ප්‍රකාශන ඇ මේ ඔක්කොම පදනම් කරගෙන තමයි ආනන්ද කුමරස්වන් මහත්මයා යෝජනා කරේ මේ ඉන්නේ මේ කාශපගේ රාජ සභාවට ඒගේ ඒගේ ආශිරවාධ කර වූ අපසරාව තමයි මේ ඇඳල තියන්නේ ොකද මේ මේ හැම එකක් පිටිපස් යම්කිෙසි කතාවක් තිබු නොකද සීකිරි කාශප රජතුමා පුවරමෙන් ජීවත්තුනයි කියෙන අදහ සොහෝ ආලක මන්දාවේ ජීවත්තුනයි කල ගැන සීකිරිය ආලක මන්දාවක් කියලා. ආලක මන්දාව කියන කුවේර වාසය කරන තැන කේර කල ගැන ධනයට අධිපති. පුද්ගල හැටියටි සලකනෝ. එතකට කුවේරගේ සේවකය තමයි බහිරවයෝගල කියන්නේ. එතකට කුවේරගේ ප්‍රධාන දන නිධාන දෙකා ආරක්‍ෂා කරන බහිරොවෝ දෙන්න තමයි. සංක සහ පත්්ම කියල කියන්නේ අබේගරි එහෙම තියෙන මුරගල්වල සංකපද්ම පෙන්නල තියනවා. එදි මේවාගේ පසුබිමක් කොස්සේ තමයි ආචාර්ය අනන්ද කුමරස්වාමි මේ චිත්‍රවල්ල ඉන්නේ අපස්රාවන් කියෙන අදහස ඉදිරිපත් කළේ. ඒක කාලෙක ඇතුර අපිකිව සීගිරි චිත්‍රවල සීගිරි අපසරාවගේ ලබි තැනටත් කියෙනනෙ මේ වටත්යනවා සහර නිවාඩුනක තැනත් අසරාගෙන් හතන පාවි්චි කරන. ඉති සීගිරයේ අසරාවූ කියලා අදත් අපි කවිලියනවා සිදුලියනවා කතා ලියනවා අි නිකමටත් කියෙනවා මේ හරි ලස්සනයි සීගිරි අසරාවක්ව ගම කියලා ලමුට නමුද දානවා ඉතිං මේ කුමරසව මහත්ම තමයි අදහස ගෙනාව සීගිරි අ අපසරාව කියන අදහස නමුත් අද ඒ අදහස එතරන් ලොකු පිළි ගැනීමකට ලක්වෙන්නේ නැහැ පරමිතාන මහත්ම ඉදිරිපත් කරපු අර විජුලතා මේගලතා සංකල්පය තමයි ුඟක් සම්භාවනාවට පත්තුනේ සීගිරි චිත්‍ර සම්බන්ධයෙන් අපිද මොහොතකටලින් කිව කාශ රජත්තුමා ජීවත්වුණනේ කුේරේ හැටියට කුේර ජීවත් වෙන්නේ ආලකමන්දාවේ. එතර ආලකමන්දාවේ ස්වරූපය සංස්කෘත කවිවල සඳහන් කල්ලා තියෙන සංස්කෘත ලේඛනවල ආලකමන්දාවට නිතරම මද වැස්සක්තියනවායි කියලා.ඒ සෞුන්දර්යාත්මක දෙයක් පොද වැස්ක්තියනවාය කියෙන එකති විදුලි කොට නවා පොද වැස්සක්තියෙනවා. එහෙම කියලා මේ සඳහනත් යෙන ඉතිං පරණහිතාන මහත්මයා ඒ කිව්වේ මේ කාශපරජතුමා ආලක මන්දාාව හිටපු කුේරවගේ හිටියයි කියලා. අපි හෝ අපි අපිට මතක් කරායි අවස්ථාවකද මේ එක්තරා සෙල්ලිපියක හම්බුනයි කියලා මේ කසබල අලකපය මහරජ කියලා සඳහන් වන පාටයක්. මේ ක සසබල අලපාය මහරජ කියන වචනේ තේරුම තමයි කාශප නම් ආලකමන්දාා ධිපති රජු. එතොර පරණනිතන් හතායකෙන් ගත්තා මේ කාශප ඇත්තටම ආලකමන්දාාධදිපතිවගේ තමයි ජීවත්තුනේ කුයරවගේ කියලා ඔහු ගත් අරගෙන ආලකමන්දාවට වැස්සයි විදුලියයි තියෙන නිසා නිතරම ඒකතිින් ටත්ත්‍රීමම හදන්න බෑනෑ. ඒේ නිසාක විජ්ජුලතා හා මේගලතා සංකල්පය පෙන්න්නට රන්වන් කාන්තාව සහ නිල්වන් කාන්තාව ඇන්දයි කියලා. මේ පරිධාන මහතය අදහස් කළා. ඒවගේ ඊට අමතරව තවත් නොයෙක් දෙනා විදුව අත්තුව ආචාරය රාජාධදිසිල්වා මාචායවිනි විතාරණ මහාචාරය අනුර මනතුන්ග. ඔයවගේ කීප කීපදරයෙක්ම සීගිරි චිත්‍රවල මතය ගැන සීගරි චිත්‍රෝලින් ඉදිරිපත්ව වන දේ ගැන අදහ සිදිරිපත් කල තියෙන ඒයි අතරෙන් මාහාචරය විනි විතාරණය ඉදිරිපත් කර අමුතු අදහසක් ඔහු කිව්වා සීගිරියේ. සීගිරිය තිබනාාය කියලා මේ මොකාද සංචාරකින් සඳහා වි්‍යවෘර්ත කරපු. ක නිකේ තනයක් වගේ තැක් කිටිය රිසෝට් නොව එතන හිටියයි කියල සංචා එන සංචාරයක පිනවන්්ඩ කාන්තාව මේ අසස මේ පල්හ මේ ගල්ගුහා ගල්ලනක අරර වෙලෙන්දෙක් පිබඳව සඳහන් වෙන ගල්ලන තියෙන්නේ හෝ තන මේ අබිසුරලියක් පිළිබඳව සඳහන් වනන හම එෙම ඇතැදෙන කිවටම සඳහන්නක් නෑ ල්ලි පහම ක් න එතන තිෙන්නේ මේ අබල වපර කියන වචනේ ආම්ල ව්‍යාපාරය ගැන හම සේමි පල සීම්බල වෙලෙන්දෙක් ගැන තම එතන. ඉරිපත් කරලා තියෙන්නේ ඉතින් මිනි විතාර මහත හෙම කියන්න හේතුවත්තබුණා නො අන ඉතා වැදලත් කාරණයක් දැ මොකද විිනි විර හහාචරතුමා කිවේ අ පිනවන ලියන් න පිනවන ලියන් හිටියයි කියලා තකොට තව එතුමාගේ විග්‍රහය ප්‍රකාශයට පත්ව නේ නෑ එතුමා දේශනයක පත්්‍රිකාවක් කැට ඉදිරිපත් කරේ මේ තුමා කිව්වා මේ සීගිරි මේ කාන්තාව අතේතියාගෙන ඉන්න මේ අර මල් කරාබු මල් කියලා මොකද කරාබු මල් හැපීමෙන් අර වන්දි කරණයට ලක්වීමක්තියනවායි කියලා ඉයි තින කළල එක අමමුතු අර්ථනය රපණයක් පිගැනීමට හෝ සාකච්චාවට ලක්කුණේ නෑ අදහස කෙසේ හෝ වේවා වැනි මොකද විනිවිවර මහත්තයට එම සිතුවිල්ල පහලවෙන් හේතුවත් තිබුණවා. මොකද මේ එක කුරුටුගියක තියනවා පාජ කැලිය කියලා වචනයක්. පාජ කෙලිය කලා ත පාජ කෙලිය කියෙලා කියැන්නේ මේ සූදුවක් මේ මොකක් හරි දැන් අදතියනවා කැසිනවගේගේ පා දැවේ පාජ කන වචන අදත් දකුණු පලාාති තියෙනවා ලමයිහිම කෑකෝ ගහනකොට වයසකයි කියෙන ොකක්ද මේ පාජ පොලක් වගේ මේ කෑ ගහන්න කෙලා හරි සූදු පොලක් වගේ. එතර මේ වගේ දේවල් අරගෙන තමයි මහචාරය. නිවිතාාරන මත්මයක් කිවේ තන සංචාරකවන් පිනවන තැනකිදේ කාතාවකගල එහම සීගර කාතාව ගැ හමදහසුත්ය නවතක පිගීමට ක් න න හරිද මහචාරය විනීවිතාාන කියපුක බෙල් මහත්්‍යයක් කිවක පරන මහචරයතු කිව්වක ඔක්කොමත් හරි. ඇ ම ාර රාෂෝදය මකද මේ කර කියන්නේ හ ඇත්තම දැන් අපි ඉන්න අලුත් යුගක විසියකනනි සවර්ශයේ දැන් අපි දශකෙක් පහු කල්ලා තුංවෙනි දශකර තෙල්ලබිල ඉන්න ඉති මතවාද අදහස් කියෙනව වෙනස් වඩ ඕන ඒ සඳහා සුදුසුකංතියන ප්‍රාමාණික සාක්ෂිතියනවනන් ඉති අලුත් අදහසක් දියුණු කරමින් තියෙන මංහිත ප්‍රකාශයට පත්කරනකං අපි සම්පූර්ණය කියන්නට සූදාන නෑන නුවන්ි ග නෑ පුලම් පුලගේ කිය පුල හ කියට පුළලන් සාක්ෂි සාධක සහිතගෙනන්න තර්කයක් අවසාන නිගමනයක් නෙමයි අර ම ස් සසල කිවෝගේ නොෙක් විදවතුන් අහස් ප්‍රකාශගගේ මේකත් අදහසක් තමයි ති අපි අදහස් කරන අතවශයමම සීගිරි චිත්‍රවල ඉන්නේ කාශ පරජතුමාගේ රාජ සභාවේ හිටපු සුදේශික කාන්තාවන් හා සුදේශක ප්‍රභවයක් නැති කාතාව කෙලා මොද රජ සභාවල එහම ඉන්නවාදැ. ෞර රජ සභාවේ අශෝකරජතුමාගේ මෞරේ රජ සභාවේත් ග්‍රීක් සම්භවයක්තියන කාන්තාව හිටියක් ො අපිදන්නවා මහ එලෙක් සන්ඩ නැගැෙන හිර පැත්තට ආවා මෞර චන්ද්‍ර ගපත හිටිය සැලිවලුනිකට රයාවා මැගස්ති නිසාවා. ඉත ඔහම එනකොට ඒ ග්‍රීක බලපෑම කාවා. අපිදන්න පේ රටත් උතුරඉන්දියාව. ලකාවට පමිණි කාතාවගෙන අපි දන්නවා බදධ්‍යක මේ බද්ධකච්ඡායනා කියන බද්ධර කාත්‍යයාන කුමරයාවා ඒවගේ උතුරඉන්දාවෙන් ආපු කාතාවගෙන අපට සදන්තිය න ට නුව ුග දක් රජමිගවලට ිට කාතාව වාවා ඉ එනිසාම කාශප රජුත්තුමාගේ රාජ සභාවවෙත් ඔහුට රාජත්වය පිළිබඳ තිබිච්චඒ උරුමය හෝ සම්බන්ධතාව නිසා හුට ඒ රාජකිය කාන්තාවත් ඇසුරු කර්ඩ රජ සභාව ඉන්ඩ ඇති ඒවගේම ஷටති, අප பே හැට කාஷපයකිसीසි. දේශීය සම්භාවයක්තියනවා අප නොයකවස්තාවල කියලක්යනවා කාශපට එරැහිව ප්‍රති වරද ගොඩනගට හේතුව වෙන්ඩට ඇත සහරවිට හගේ තියන දේශී සම්භාව වඩ පුළුවන් අපි න රජවරුන්ට දේශී කාතාව බිසෝවරු හිටියයි කියලා ටුග රජරන් කහති විිව උධහරනයක් ඒවගේම අපි මනවම්ම රජ්ජරුවන්ගේ මලේ රටෙන් ගෙනපු බග ර ග බිසව ගන දන්න. එතකොට දේශී කාතාව පවගත්ම ඒයායත්ම මේ රජ සභාව හිටියා. ඒේ එෙමනම් අපි අදහසක් දියුණු පවුණු කළලා තියෙනවා චිත්‍රවල පිළිබිඹ න්න ඉඩකඩක්තියෙනයි. කාශප රජත්තුමාගේ රාජ සභාව හිටපු දේශීය වරුමයක් තියන කාන්තාවන් සහ දේශීය පෙළපත්වලට සම්බන්ධ නොවෙන වෙනත් සම්භාවයක් තියෙන කාන්තාවනුත්. රජ බා ටිය ගොල්ලුත් මේකට නිරූපය කරන් ුත්සාාගන් ැතිකක හිතලු කතාවක් නෙම අපි සීගිරි කටපත් පවරේ ගීත විග්‍රහර නකටට පේවා සහර්තන්ලි වරකුත්ක සඳහන් කලා ඇතැම් දෙෙන ඇවිල්ල නිල් පැහැතිකාන්තාවට නිග්‍රහගල්ල තියනවා.ඒ හයිවල්ල ති හරය රජුව නොකිව්වත් සංහමයකින් රත්ර පාට කාතාවත් යම් නිග්‍රහයන් කළ තියෙනවා හරි නිග්‍රහයන් නොක්කමත් එක්ක දැන්වා අපිට මේ අද ඔබ දන්නවා අපිට මේ යම් කිසි අවසරයක් මේ සීගිරි චිත්‍ර රූගත කරනකොට විශේෂ අවසරයකින් කරන්න ඕනේ සාමාන්‍ය සංචාරකයන්ට හි රූගත කිරීම් කරන්න බෑ අපි සිගිරි පිරිස්ත්‍රයේ අපට ඒ නිලා අවසරක්කොම ලැබුණන හැබයි සීගරි චිත්‍ර අසල ඉඳලා ඔබට ඒ නිදර්ශක පෙන්වමින් මාචාරය රාජ්‍යෝම දෙවවැන් සමක සීගිරිි ලල්ලාවන් ගැන කතා කරන්න අපි කොච්චරආසාවෙන් හිටියත් ඒ අවසරය අපිට පුරාවිද්‍යා දෙපාරමයන්තුවෙන් ලැබුන් නෑ ඒ අයි කියලා අපි දන්නෙත් නෑ. කෙසේ වෙතත් මංහිතන්නේ ඔබ ඊළඟට සකිරි ලල්ලාවන් බලන්නේ එනකොට ඔබට යම්කිසි ආකාරයක ඔබ මෙච්චර කල් ඇහුවට වැඩිය. යම් කිසි පරිපූර්ණ අදහසකින් ඒ කාන්තාවන්න අභියසට ගිහිල්ලා ඒ චිත්‍ර අසවිඳීමේ හැකියාව තියෙනවා මේ අනිත්ක ඉතාමත් ගැඹුරු වර්ණ දීප්තිමත් වර්ණ භාවිත කර බවක් තමයි මේ චිත්‍රවල පේන්න තියෙන්නේ. හරි හරි බයිට් කලස් තමයි පාවිච්ච කල්ල තියෙන්නේ හ මේ අනිත හැබයි බොහොම සීමිත වර්ණ ප්‍රමාණයක් ලොකූ වර්ණ පරාසයක් නෑ. ඇතවශයමයි වර්ණ. පදසයක් විශාල වර්ණාවල්ලියක් පවිචි කරනං වෙන්නේ චිත්‍ර සවභහධර්මයත්ක යමකසේ දුරස් භවක්්‍ය යෙනවා එනිසාම සභහවධර්මයයක්ත්ක සමාන්තර්ගත වන්නඩ පුළුවන් අ පොලවේවාරි ඒත් කලස් වගේ දේවල් මැට් කලස් තමයි හොඟක් කලාවට පාවිච්ච කරල යෙන්නේ ඒ වි එහම අපිට හරියට සීගී චිත්‍ර පිළිබඳව එල්ල කල කියන්න නමාරුවයි අපට ලංකාවේ චිත්‍ර කලාවට සම්බන්ධ වරන්න සාධාගන ෆිලොන් අපට දැනුමතියෙන්නේෙ මහනුවරයුගේ දී කරපු දේවල්. එතකට ගොටු කිරවගේ ගොකට ගහ කිරිාච්චි කල තියවා කහපාට නිශ්පානය කරන්න නිල් මොන රැස්ස මලේ. යුෂ පාච්ි කරල ති නවා නිල්පාට හදාගණඩ එතකොට කෝ අමකුල් කියලා කියන්නේ ගල්ගුහාවල හැදෙන හොුණුවර්ගයක් ඒකෙන් සුදුපාට හදාගෙන තියනවා ඉළන්ට සාදි ලිංගම් කියන ගල්වර්ගෙන් රතුපාට හදාගෙන තියෙනවා ඇති මේ වගේ නොයෙක් වර්ණ මිස්ශ්‍ර කල්ල තමයි මේ මේ චිත්‍රාන්දින්ට හදගෙන තින ඒ හැබයි මනුරයුගයේද අපි දන්න දැනුම විතරයියට අපට කිසිත්ම කියන්න පුලන්කමක් නැහැ සීගිරි කාලෙත් මේකය උනයි කියලා. මේ චිත්‍රවල සංයුතුය සම්න්ධ. හ ඉතින් අපි බෙ සමවාය දිනවා සීගිරි චිත්‍ර අභියස ඒ අසල ඉඳගැනම ඒ කාන්තාවන් දිහා බලාගෙනම මේ වැඩසරහණ කරන්න බැරිවීම ගැන විශේෂන් අපේ YouTube නාලිකා ඔස්සේ නර්ණන උදවියට හැබැයි ඊට අමතරවි රේඩියෝක ඔස්සේ හගැෙන ඉන්න උදවට මංහිතන්නේ කිසිම බාදාවක් වන්න ඔබ මනසේ ඒ චිත්‍රන්දමින් අපිට මේ කටයුත්ත කරන්න පුළුවන්ගුණා ඉතින් එහෙමට අප එකසියක්ින් වැඩස්්‍රහනේ ඊලඟ පියවර අපි සිංහපාදයෙන් පරවත මස්තකට යන්නයි බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රවෘති විරාමය අතරතුර ඔබට මහචාරය රාජ්ශෝමදේවයන් තවත් පරිපූර්ණව මේ සීගිරි ලියන් පිළිබඳව මේ එතුමාගේ මතවවාදේ ගෙනන බවට පොරොන්දු වනාා ඉතින් අපි පොරොන්දුවක් දෙෙනවා හරි අද අවසර හම්බුන් නෑ හැබැයි මේ දේවල් හැමදාම මෙහෙම තියෙන්නේෙත් නෑ මේ සමහරයි කියන්න පුළුවන් මේ කළු ගලේ ඔලුව ගහගණන්න දෙ එපා කියලා. අපි ඔබටගේ වැඩස්්‍රහණය මේ ප්‍රදේශයේ මේ කළුගලක් මෙච්චර සංයමයකින් නෙලන්න හේතු වනේ කළු ගලට යකට උපයෝගේ වෙච්චි දැක ඔබ දන්නවා ඔවු අපි කළුගල ඔල්ුවගහ ගන්න සූදා නම් මොකද අපේ ඔලුව යකඩයක් ඉද. අපි යන් ප්‍රෝර්තිරාමයට යනයිගෝට අුවිදික් නෑ මේක කිය න්න ඕනේ අද අපිට අවසර හම් ු නෑ තමයි සිගිලල්වගේ ි්‍රර ද අල්ිට ි ට න්න රූත කරන්න හැබැයි අපි ඔබට පොරුන්දේෙනවා මහචරය රා්ෝමදන් සම අල්ලිමිටන් හිස්්‍රි අනි වායෙන්ම අපි එතන ඉඳං කරනවා. අපි මතගනි අන්තිමට කිව්ව කළුගලේ ඔළලුවගහගන්නට අපි සූදානම් මොකද අපේ ඔළුව යකඩයක්කන්න. චාර්යේසන් චාර්ය. ගි සංචාේ මහිධන මේ ගමනේදී ට ලැබිච ලොකුම ආස්වාදය සතුට තියෙන්ණ වෙන්න ඒගැන් මමඋුණත් මෙතැක් අහාන්න හම්බවෙච්ච නැති තොරතුරු රාසියක් දැනගන්න ලැබුණ. සංධාන කනම වැඩි සිටහනට සම්භාගවෙන්න කට ප්‍රස නාව පොස රාජ සමුද චරිකා සම්බාගලා සීගරන ලගන්න. ගෘතියෙන් මම භූමි නිර්මාණ හා, භූමි අරංකාර කරණ ශිල්පියක් මේක මගේ වෘතියේ බොම සධිස්ථානයක් ඒකේ වැඩි දැනුමක් ලබා ගැනීම සඳහි පැමිණියේ එය ඉති සිතින්ම ඉට වුණා දල් කැහම ඉතා ප්‍රනීතයි හොම ගමේ රස කෑමගේ ඩක් ලබුණ රයිල් සම දෙ ගැන දැමන් අල තියවා ඒගන්න අපි දකරල ැතුනට අපි ඒකෙන්නේ. අපිට දකිින් ලැබුණ මේ නිය මේ අවස්සා වෙදේ පුද්ගලිකව.ඒවාතාගේ හරබර. දේශනත් අපිට සැහැන වැදගත්තුනා අප ෘතියඉදිරිට කරගෙන ම නොදන්න දවල් ඇත්තරම මේක තුලින් අපි හිතාගෙන නිතිහාසට වඩා යම් පුතුල දෙයක් ඉගෙනගත්හ කරම හිතර වගේ මේ බන් කට ගැනගත්තු එතනේ දුවන්ට දහයි පෙ පොතේ තිය දය ොට සීග්‍රී ත්තත් අප දහයි පෙළපොේ දරන්නට තියෙනද. ොට මේදේ වඩාත් හොදින් දරුවන් සමග එක් ප්‍රැස් කරගෙන මේදේ කරන්න පලැබීම බාගයක් කොටසල්ම. ුරාවිද්‍යාව පිළිබඳ දේෂ්්‍ර මහාචාරය රාජ් සෝමදේව සමගින් ඉබ්බන් කටුව මාපාගල සීගිලිය නරබන්න මීළඟ සංචාරය සඳහයෙක් වන්න මේ දැම්ම බිඩ්ඩවා එකකයි දෙකයි පණහායි හැත්තව යසුව අමතන්න අපේ ජාතික කතාව අපි ඔන්න හැම කෙනාම කෙලින්පාර සීගිරිය එන කට්ියත් කැලේ පැන්ල අපි වගේ සීගයේ වන්නදට බලන්ඩ යන්න නති තැන් බලාගෙන එන කට්ටියත් කෙසේ හෝ මේ පරුවක පරුවත මස්තකටඉන්න තමයි හිතේ බලාපොරොත්තුව තියාගෙන ඉලක්කේ තියාගෙන එන්නේ. අපි දැන් ඉන්නේ තව පියවරගන් කීපයක් මස්තකට මේ යන්න නම් අපට නගන්න වෙනවා. හැබැයි මේ සීගිරී පර්වතය මුදුනේ ඇති තවත් සවිශේෂි ස්ථානයක තමයි ඉන්නේ. සවදැන් අපි සීගිරි අගනුන්ගේ චිත්‍ර බලාගැනනේ ආවිමතෙන්ට හෝ. අපේ එකසි එක්වෙනි වැඩසරහනේ දෙවැනි කොටස අපි ඉන්නේ. ඉතින් මටස පොඩ්ඩක් මේ වටපිට විග්‍රහරල දන්න ොදැ මේ ස්්‍රහම පේන කඳුයාය මොකදස මේ අප පේන පැති කන්ඳු යායවල් කීපයක් ලඟින්ම අපට පේන එරවල ගල කන්ද කියලා අඳුන්වන කඳුයාය. ඉට පස්සේ අප ම ලඟිම්ම පේනවා මාපාගල පරවෝතේ තිේෙනවා න අපට ඇතින් පේන කඳු මෙම බැලු හම දඹුල්ල පැත්තට යනකම්ම. අපට මේ කඳුටික පේන්ට පටන් ගන්නවා බේලිය කන්ද පේනවා ඇඩේරගල කන්ද පේනවා දඹුල්ල ගලපේනවා ඇතකොට වගේ කඳු ගණනාවක් අපට මේ පැත්ත පේනවා. එරවල ගල පේනවා කොත්ගල් කන්ද පේනවා. මේගේ කඳු ග්‍රාශයක් අපට මේ පැත්තෙෙන් බලකොට පේනවා යහ පැත්තෙන් බලකොටට රිටිගල කන්ද පේනවා මේගේ කඳු රාශ්‍යක් තියෙන ඇතකොට ඇත්තෙම මේ මේ කඳුවලින් මෙහා පැත්තේ තියන මේ තැනිතලා භූමිය තමයි සරුසාරවත් නිම්න තැනිතලාවක් නිම්නයක් තැනතලාවක් බවට පරිර්තනය වනේ මොකද අපි දන්නවා අපි මෙහම අංසක තුන්සය හැටක් සීගිරි ගලේදල අන්සේ තුන්සිකය තුන්සිය හැටක් අපි කැරකුණොත් ඒ වටේම අපට පේනෙ කඳු අල්ලක් එතකට ඒක ඇනෙ කඳු වල්ලකින් වටව වුණුත් විශාල නිම්නක තමයි මේ සීගිරි ගලය පහමුල අපට පේන්න තියෙන්නේ ඔ සතපුම් ගනාවක් ඇතට විහිදීගෙන යන විශාල නිම්න ප්‍රදේශයක් දැඟර පිදුරංගල මේ පැත් මේ අපි ඉන්න දිසාාවට අනිත් පැත්තය ඇතියෙන ඉන්දවවෙලා තියන්නේ ඕ පි දැ මූුණදාලා ඉන්න බටහිර පැත්ත නව ට තුදුරංගල තියෙන්නේ උතුරු පැත්තට ගිය ට අපි පිටු පසහරවාගෙන ඉන්න පත්ත නැගෙන හිරපැත් නහි පැත් වෙන කතාකර ර රිරම ඉතින් ඔබආහපපු ප්‍රශයනුවන් මේ 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 ප්‍රදේශය දැ සීගිිය කියන ගය ස්ථානයට අපි කවුරුතාවත් සීගිරිය තනිර පවතින්න පුලුවන්කමක් නෑනේ. නේද. මෙතන ඉන්න සේවකෝ ඉන්නවා මෙතන ජීවත් වෙනය ඉන්නවා මේක ඉදිකිරීම් කරන්න ඕන එනිසා සීගිරිය නඩත්තු කරන්න ඕන. සීගිරිය නඩත්තු කිරීමට අවශ්‍ය කරන ඒ සම්පත්. ඔක්කෝම ලැබුණේ මේ අවට තියන. මේ තැනි තලා බූමියෙන් එප වනක් නෙේ එක. බොහෝවිට මෙම කිවවා හිතනවා දැන් මේ දර්ශනවලින් පේවා ඇතින වැැවූඒවගේ කුම්බුරු මේ වගේ වනාන්තරය මේඔක්කොම ස්වභවික සම්පත් වැව් නම් ිනි සුහඳපුවා ඇදි මේ වැැව්ල ව්‍යාපතිය බැල එක පැත්තකින් තල්කොටේ ඉහල තල්කොටේ වැවතියනවා මේ පත් කොට තල්කොට ව තල්කොටේ වැව් දෙක් තියවා හෙල තල්කොට පහල තල්කොටේ වැව කියලා ඉට පසේ තම්මෙන්නාගල තියෙනවා වැැවක් මෙ විදිර වටේම තියෙනවා වැව ඉට පාසේ අපි ඇත් අර පැත්ත බැලුවොත් වැෑවල වැව තියෙනවා ඊට පස්සේ සීගිරි මහාවැැව ඇතට යනම් ගමන් කරනවා පෙකුල්ලම වැැවතියනවා මේක වැව් රාශියයක් මේ වටේ තියෙන එක ඇන මේ ප්‍රදේශය ඉතාම සරුසාර විදිහට ජනවාසල පැවවිතිච්ච ප්‍රේශ ඇතම තයනෙ කුඩාාවැ උනෙේ සැලකයුතු තරම් විශාල විශාල තේනිසා විශාල ජනතයක් නරත්තු කරලලා තියෙනතුර අපි මේ පැත්තර බැලුත්වුවන් මේ ඔය වැෑවල පැත්තට යනකොට තමයි දෙහිගහෑල කන්ද අලකොල වැැවඒ ප්‍රදේශ තමයි අප අපේ රාවිධ්‍යයක්ක්ෂයෝ කැනීම් කටයුතු කරලා යක උුණු කිරීම පිබඳ . ඒ සාක්ෂි ස්යාගතයක් යකට උදුන් සොයාගත්තේ ද අපි න්න මෙ මේ නිමන වූමේ යකඩ කරමාතයක්ත් හොඳට දියුණන තිබුණ දැන් යාල කොල රුට පස තවත ඇ අපිතම දන්න න ප ො නරු පත්ත නෑම පත් න මේ පොනරු පත් උතුර පැත් රග පත් රංගල පැත්ත එක ඒක උතුර පැත්ත උතුරයි හිසානදික ඊසාදික පැත්තර ගියත්තම අපට පේනෙ දැබට මෙතැනිල බැලුහමට ඇත පේනවා ජලාසියක්ඒ පෙන්න්නේ මින් නරව පොලොන්නර බ දන්නන න්නර ව තින පොළු නුටයි ද එඒතවොට මේවාගේ හාත් පස භූමිදර්ශසිති මෙතන විශෂ දෙයක් කියඩට ති නුවන්. ැ මේ අපි මේ අදහස ඇතවශයෙන්ම සීගිිය හිටර්ලන් කියෙන් අදහස මහාචාරය සේනක බණඩාරණයක තමයි සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යපෘතියේ සීගිරි ව්‍යාපෘතිය ස්ථාපනය කරාට පස්සේ ඒ අදහස වැඩිදවුණු කිරීම සඳහා සංකල්පය වශයෙන් වැඩ කරේ. එතකොට මේ සීගිරිය හින්ටර්ලන් කෙලකයන්නේ සීගිරිය කේන්ද්‍රයක් හැටියට ගත්තොත්ඒ සීගිරිය නඩත්තු කිරීමට තියෙන පෝෂක ප්‍රදේශය තමයි මේ හින්ටලන් කෙන අදහසිං ගත්තේ එතකොට ඒක මේ අපි අද කියන්න කල්පනික අදහසක් නෙමෙයි. ඇත්තෙම් මීට අවුරුදු එක්දා සමසයකට විතර උඩදීත්න් ප්‍රදේශක වැඩසටහනකත්වය එක මතක් කලා මේ සීගිරි ප්‍රදේශය හැඳන්නවෙේ සිහිගිරි බිම් කියන වචනයෙන්. සිහිගිරි බිම් කියන වචනය අදහස් කරන්නේ සිහිිරි ිස්ත්‍රික්කය. ඩිස්ටික් ෝෆ් සිහිකිරි කියන වචනය තමයි එක අදහස් කරන. එතකොට සීගිරි පර්වතය පමණක් නෙමෙයි අවධානයට යොමු වුණේ ඒ කාලේතුන්. මෙ සමස්ත සීගිරයේ නිම්්න ප්‍රදේශය අන්සක තුන්සේ හැටක්. සීගරයේ උඩේ ඳල බල කෙනවුට තියනෙන සමස්ත ප්‍රදේශය සීග්‍රයට අයිති ප්‍රදේශයක් කැටට තිබුණ එනිස අපි අපේ හිතවත්. ප්‍රේක්ෂකයින්ට හිතවත් ශ්‍රාවකීන්ට කියන්නේ සීගරිට ආවාම සීගිරි ගල මුනට නැගලා. උතාම පරීක්ෂාවෙන් මේ අංසක තුන්සේ හැටැක් වටේ බලන්න. ඔබට පේනවා ඇැිය හුගාක් වේලි කාලේකාේ නැත්තන් ඔබට පේනවාය සමහර වැැව්වල වතුර පිරිලතියනවා තැනින් තැන තැනින් තැන අපට පේනවා මේ නිකං සලකුණු තිබ්බවගේ මේ භූමි දර්ශනය පුරාම ඔබ දන්න මේ පැත්තිදල බැලොේ හැ පැත්ති කණ්ඩල ැවතියනවා විශාල වැව්. කීපයක්ම සීගිිය නිමන භූමීතින තින් එනිසා අපි මේ ගල මුදුනේ අපි මේ කරන සාකච්ඡාවේ දන්නවන්. ඇත්තටම අපි ජනතාවට අපි හිතුවත් ප්‍රේක්ෂකීන්ට කියල දෙන්න පැහැදිලි කරන්න ඩ ඕන සීගරිය කියල කියන්නේ සීගරය චිත්‍ර ටිකවත්. ත් සීගරි ලවුඩ නැගලා තියන මාලිග ගඩ ැගිලිවල නෂ්ටාව ශේෂ ටිකවත්න් පමණක් නෙමේ සීගිරයේ කාශප රජතුමාට මේවාගේ විශාල හපංකමක් කරන්න පුළුවන් වනේ ඔහුට විශාල සෞභාග්‍යයක් සමුෘදධයක් මේ ප්‍රදේශයෙන් අත්පත් කරගන්න පුළුවන්කමත් තිබුණ එනිසාි සීගිරි කටහරි පැලි කල්ල දෙනවා න මේ ගලවුඩ අරංගැවිල්ලා අම්ේ තාත්වේ බලන්්ඩරය ඇත පේන සිහිකිිර. මේ නිම්න්නන ප්‍රදේශය බලන්ඩ මේ ප්‍රදේශල තමයි මිනිස්සු පදිංචි වනේ බලන්ට අදටත් මේ වැැව්වල නස්ටාවශේෂම ප්‍රදේශය තියනවා ඒ ගංවල හිටපු මිනිස්සු තමයි සීගිරිය නඩත්තු කර ගන්න දෝමනා කරන දෙවල් ලොක්කම කළේ ආහාර වගාකර ආහරවල ටෝන ගොවිතැන් කටය යුතු කළේඒවගේ මේවා නිර්මාණය කරන් දඕන කර නැමක විශාල ගඩොල් ප්‍රමාණයයක්ත්තේ. එතකට ගඩල් මේ උඩට ගේන්් ඩෝන ැ සහර අපට හැ අපි මේ අද එන ගමනෙත් අපට හුුණ සහර මාර්ගෝ සංචාරක මාර්ගෝ ප්‍රදේශක මහත්තුරු පැහැදිලි කරනවා මේ ගල උඩමති විච්ච පස්වලින් තමයි මේ ගඩුල් පුච්චල ඉන කියෙලා ඉතින් ඒවා අපේ දරු ඉගෙනගන්න අපේ තරුණ පරම්පරාවන මංහිතන්නේ ප්‍රශ්න කරයි වගේ දේවල් කොහොම ගල් උඩ ඔ තරම් පස්තියෙන්නේ අපිදන්න ගඩොල් පුච්චන්න නං යකඩ බහුල එක්කෝ මෙහිීමමටයිට එකෝ මැග්ඩටයිට් මක්හරි ෙර සංයෝගයක්තින පස්තිෙන් ඩෝන ගඩල් හද ගඩල් හද පි දන්න දැන්ටත් ගඩොල් හදනකට අපි දන්නව මේවෙන්නපපු නාත්තන්ඩිය පත්තෙන් තමයිස ැටිපල උළු හදන්ඩ ගඩොල්ල දන්නගන්නේ නැත්තන් අපේ වෙනම කුඹරුවලින් තමයි ගන්න ඒ ෑන යකට සංයුතය අත්ය මට අද ගෙර ගහිල්ල ම විදුල හරල ගඩල් පුච්චට ගම පස්ක පහඩ පුල මක් නෑ ඒදේ නිසා කෙනෙක් කහන්ඩ පුුවන් මේ කොහොමද මේ ගලවුට පස්තිනාවද මෙච්චර ගඩුල් ගඩුල් බිලියන ගානක් තියෙනවන සීකිරියීම ඉදිකිරීම්වල්ට ච්චර ප්‍රමාණයක් දැන් අද අ ජේතවනාරාමය අභේගකිරිය වගේ ස්තූපටික සංරක්ෂණය කරන්න ගඩුල් හදන්ඩ රජයෙන් වෙනම ගඩුල් පෝරණුවක් හැදවා. හදලා රජයගේ ගඩල් පොරුණුවේ ස්තුපක ගඩල් පි ඒතරන්න මේ සදැන් අප අය සපුමල් ගස්ට විහාරයේ අපේ හා හාමුදුරුව වෙනම ගඩොල් කරර්මාන්ශාාවක්දදා අන්රත්තුරට ගඩල් අන් ත හද ශා ගඩල් මාය ෝන ොන හි ද සිගිියගේදකට ගලමුදු තින පස්සලින් ගොල් හදුවයි කියනද කාටත් කියල දෙන්න එපායක එක නිකරදි කර ගඩ මේ මේ හාත් පස හුඟක් වෙලාවටය දියලු පස්සෙන තැන්වල. යකඩ බහුල පස්තියන තැන්වල අපි දන්න මේ රෙඩිස්්බ ්‍රව් ත් ක කියලම පසට කියන්නේ රතු දුමුරු පස් කලාපය මේ පස් කලාපේ සහර තැන්තියන පොඩි පොඩි තීරුතියනා මේ යකඩ බහුල න් පසේ ඒව තමයි පිච්චුවම රතු පාට වෙන්නේ. ගඩුලට ශක්තියක් කෙන්ඩෝන එතකොට හතකොට මම කියන්නගේමක්ද මේසා විශාල් ප්‍රමාණයක් ගඩුල් කර්මාන්තය. රන්ඩ මේට මිනිස් විින්න්දෝනේ කර්මාන්තය කරපුනේද. ඉලාගේ මේ ගල් වැඩ කරන්න යකඩ තියන ගේබ යකඩ පාවිචි කරන ගල් අඩුව ඉන්ඩෝන එතකොට ද චිත්‍රයන්දලතින චිත්‍ර ශිල්පිය ඉන්ඩෝ. ඒ කොච්චර ප්‍රමාණයක් ඉින් ඔොන් දෙ සීගරිිය නඩත්තු කරන්න. ඒ ඒසා බම කියන එකදයක් මට විශේෂෙන් කියන තියෙන්නේ. ි බොහවෙලාට පුරදවලතින්නේ යම්යම් තැන්වලට ඇැවිල් අ මේ හවල් රජරුේ කළලා අහවල් ස්වාමින්න් වහන්සේ වැඩහිටිය හවල් රහතන් වහන්සේ වැඩ හිටිය කියලා පමණක් හිතන්න. නමුත් මෙවැනි අරුම පූදුම ස්ථාන ගොඩනගන්්ඩ දහඩිය වැ කරපු. හ ග කොයි වෙලා කොත් කතා කරන්න නෑන ඒ අපි තරෝ මතක තියාගන්න ඉතිහාසේ නිර්මාණය කරන්නේ ප්‍රබුවරුම් පමණක් නෙමයි ඉතිහාසේ නිර්මාණයකිරීමට ප්‍රබූන් නඩත්තු කරන්නත් සාමාන්‍ය ජනතාව වැඩ කරන ජනතාව. එනිසා ඉතිහාසේ වැඩගරන ජනතාව පිළිබඳ අපි ආදහසක් ගන්න හොඳම තැනක් තමයි මේ සීගරිය බට පේනති අද සීගියට එන කෙනෙ කටනත් මේ වැ තන කොල්ල කපන වගේ ගඩුල් බැමි තහවුරු කරන. ්‍රේෂපත්‍ර විකුණන ආරක්ෂාව සපයන්නේ ප්‍රපූරුණෙමේ. ඒ ඔක්කුප මේ සාමාන්‍ය ජනතාව. හිති එනිසා සීගිරි කාශප රජතුමා සීගයේ දි කරනකොටත්. විශාහල කාර්යභාරයක් ෂ්ටකරේ සාමාන්‍ය ජනතාව. යකඩකර්මාන්ත කරෝවැෙන්ඩ පුළුවන්, ගොපල්ලොවැන්ඩ පුළලුවන්, ගොවියෝවැෙන්ඩ පුළුවන්. වලංහද අයවැඩ පුළුවන් ඒ ශිල්පීන් තමයි පොවිස්තැන් කරනය තමයි මේ ඩත්තු කරන්න මේ පවත්වාගෙනට උදව් කළේ. තේනිසා සීගිරි ගල මස්තකේට අවුම. අපි සීගිරිය බලන්ඩ එනකොට දනුවන් අපි දිගටම ජල උද්‍යාන ශෙලා උද්‍යාන මාලක උද්‍යාන සීගිරි කැටපත් පවර. චිත්‍ර ගහාව මේ හැම තැනකදිම මේ ස්ථානය නිර්මාණය කරපු මහා ප්‍රතාපවත් කාශප රජතුමාගෙන තමයි කතා කළේ. සීගරි චිත්‍ර තියෙන තැනට ගියාම අපි කතා කරේ සිීගිරිීන ලල්ලනාවු සීග අල්ලනාන් පිළිවන්ත තිබිච මත යවතාපි කතා කරේ. අපි කතාව කොහෙවත් ැ මේ අසම සම නිර්මාණය ගොඩනගන්ඩ තමන්ගේ දහඩිය තමන්ගේ ශ්‍රමය. යකරපු මිනිසුන් ග අපට කියන්ඩ ඒ විතරද ජීතත්වය කරන්න ඇතින ඒකන අර පල්ලහා නයිපැන ගාවගාවද හම්බච් ඇයට සැකිලි දහතු දහතුනද බහොම සීමත ්‍රමාණයකති හම්බුුණ පපුඩා මේ වැඩ කරන්න ගහිල දැන් අද මෙච්චර තාක්ෂණය තිබිලත් සහර ගොඩනැග ඉදික්‍රීම් කරන්න යනකට සහර පලංචවලින් වැටනවා ට ක තම ගල ම ජීවිතක්ෂයට පත්වන ඇතකට ඒදා ඒකාලෙ මේවාගේ අසම සම නිර්මාණය කරන්නගේ මතිශේ භානකගයිම මෙන මෙතැන වන්න වැඩ කරන්න ඇ මේක මුලින්ම කරන්න හම මිනිස්සු කීදන තමන්ගේ ජීවිත පූජ කරන්න ඇදේ වෙනුවෙන්. ඇතුට ඇත්වශේ ම සිීගරිට හොම. සීගරිය මුල ඉඳදල්ලම අපි පහකරගෙන එන්න දේවල්ලට අපිට ප්‍රභුවරුන්ගේ ආශ්චාර්ය රජුගේ ප්‍රතාපවත් බවඒවා ඔකෝම අපට මතක් කරන්න පුළන්. අපි ඇ ශිලා ෞද්‍යානයේදී භික්ෂූ වහන්සේලා ගැනත් අපි මතක් කලා. එතකොට අප කතාාව නොතිබුණේ සාමණන්න මිනිස්සු. හව ේනිසා මංහිතන අපට ඒ සීගිරිය ගොඩනැගීම සඳහා දහඩිය මහන්සියෙන් වෑවෙච්ච. ීිරිය වෙනුවෙන් කැපවච්ච සහනට තමන්ගේ ජීවිතය පවා හිමිකරගත්ත ඒ මිනිස්සු විතරක්න මේ ඒ මිනිසුන්ගේ ජීවිත අහිමිවීම නිසා දුකප්‍රාප්තියට පත්වෙච්චේ අම්ඹු දරුවන්ට ඒ සියලු දෙනම් අපි ස්මර්ණය කළ යුතුයිසිීගිියය ගන කරනාගේ කිරීමකද. තේනිසා ඒක අපට කරන්න පුළුවන්වෙන්න මේසිීගිරයේ අපි අවසාන තැනට ඇල්ලන්නේ උපරිම තැනට සිීගරි ගලමුදුනට ඒ ගලමුදන ේදලා ප ගල මුදුනට එනකං ්‍රබහර මතක තිබුණට අපට ගලඉද ගලවුටේදල හත් පස බලනකට අපට පෙනෙන්නේ. ඒ සීගිරිය නිර්මාණයකිරීමට දහඩිය වැෑකරපු සීගිරයේ පෝෂ්ණය කරපු මිනිස්සුන්ගේ ජනවාස තිබුණු ප්‍රේශ මිනිස්සුන්ගේ ගොවිිමති ිච්ච ්‍රදේශ ස අපි ආරාධනාරන සාදර සිත්තිින් සීගරිිය මුදුණට ඇවිල්ලා. හත් පසත් විවේකීව බලාගෙන ඉන්නේ එක කියල්ලා අපට ඒකක පැත්තගෙන් රිටි ගලපේනවා මේ කඳු ඉතාම දර්ශනය කඳුපේනවා මෙතන් ටැවිල්ලා. ඒ ඒ අයත් අප අපේ අපේ ඒ කවුරුත්නෙමෙයි ඒ අපේ ඥාතීන් ඒ ඥාතය ුතු ස්මර්ණය කරල්ලා ඒ සීගරිී උපරි රස විඳගණ්ඩේ කොටසත් එකුතු කරගණ්ඩය කෙල්ලා අපි සේලුදනනාට මාමරන රාධන කනවා සඒ එකක ද මේ විශේෂෙන්් අපි මෙතැන හරිට මේ සීගිරිය මහා ලොකු දැවන්තෙක් යෝදෙක් අයිය කෙනෙක් වගේ ඉන්නකොට සීගිරිය වෙනුවෙන් දරදිය ඇද්ද මාපගල පුචි මල්ලි කෙනෙක්ගේ පැත්තක බලන් ඉන්න. දැ මෙතනනිඳම් බැලුවම හරියටම මේ සීයට ප්‍රමාණයකට අඩුකරපු. ංචි සීගිරයක් නිස මාපක ලබට ඉදිරි පේන්නේ හ අි මා පගල හතලස් නමයේ වැඩසරහන බලන්න අපි මාපගල පිබඳව ඔබට විශේෂී විස්තර ප්‍රමාණය කරංාව සීගිරි ගොඩගන්න ඉස්සල්ල කාශ පරජරු හදපුූ සීගරියය ඩමිය තයි ඔ ඉදිරි තියන්නේ ඇත්තේමඉතින් ඔය මාපගල දිහා මෙතන සගිරි ගල මුදුනේදලා බලනකොට මේ ඉතිහාසේ නිවැරදිව දන්න කෙනෙකුට නම් කල්පනා වෙන්නේ ඇත්තටම සීගරියය පිළිබඳ සිහින්නේය මුලින්ම දකිින්ට ඇතේ ඔය මාපගල පරවතය මුදුදනේ දලන නේද. පරුවත අවරුදු බෙලියන ගනන් පරණ බෝවිද්‍යාත්මක තැන් පතු. තේවා මේ කවුරුත් හදපුව නෙමේ. එතකට ඔය මාපාග ල අපි දැක් අතිබිච්ච පැරණි පෞුරු. එතුට අපිකිව්වා මාපාගල පෞර යට. පු ැනමලින් ස් වර්ශය දෙවනි සත වර්ශයට අයිති සාක්ෂිට ලැිල තියෙනවායි කියෙ ලයින සිීරි ජතුවා සිීගිරියට එන්න ම මෞුරුදු තුන්සීකට කලින් මපගල ගොඩ නගල තියෙනවායයිකෙ ලපි තේරුම් ගත්ත. එතකොට එහෙම නං සහටට කාශප රජතුමාම වන්නඩ පුළුවන් ඉස්සැල්ලාම තමන්ගේ අසස්ථානය හැට බොහෝ කලකට පෙරසිට ඔහුගේ ඥාතීන් මේ පැත්තේ ඉන්න්න ඇත්ති කියෙලා අපට පේවා අමකද අපි මේ යහ පැත් අපේ ැගෙන හිර පැත්තෙන් පේන කඳු වලට ඒ කඳුයායට යහ පැත්තෙන් තියෙන කඳුයාය මධ්‍ය කඳු කරට අයිද කන්ඳු. අපිදන්නවා අපි නිතරම කතාර මධ්‍යය කන්ඳු කරේ ඉඳලා යකඩ පාවිච්චිකරපු අපේ සුදේශක මිනිස්සු හිමික් සැරේ නිම්න භූමි වලට පරිවර්ත නයවුණයි කියලා. කට අපි දන්නවා මේ හරහාවිසිීගිරි මහවැැව අපට පහලිම් පේනවා මේ හරි යාං ඔය ගලාගෙනයවා නෝරගල කන්ද මේ පැත්තියෙනවා ඉති මේවා ඔක්කෝම දිහා බැලුවහම අපට පේනවා කාශප රජතුමාට හඟක් උදව් කරන සු්‍රදේශික ජනපිරිසක් මේ කඳු සහ මේ නින්න ප්‍රදේශවල ජීවත්වවෙල ඉන්න ඇති කියලා ඒ අපට පුරවිද්‍යාත්මකොත් සනාත කරන්නපු අන්‍යතාවන් සනාත කරන්න බැහැ නමුත් අපට ඒයකඩ නි්ානය පළිබඳ තියෙන සාක්ෂි සසන්ධනාත්මකව බැලූත් නුවන් අපි දන්නවා මේ මූලික යකඩ පරිහරණය කරින් පිළිවන්ත සාක්ෂි අපට හල්දුම්මුල්ල වගේ මමුදුමට්ටම සිට අඩි හාරදාහක් පමණ උඩ ප්‍රදේශවලටළුවට හම්බනෝ හල්දුම්මුල්ල හපුතල්ලේ බරගල්ල. ඔයගේ ප්‍රදේශවල ඒ කාල නිර්ණය කරහම අවුරදු හාරදා සාරසයක රුඩදි තමයිව කරලතයෙන්නේ තර අප පරණම යකඩ සම්බන්ධ සබන්ධතාවන් තිබුණ එච්චර කාලයකට එපිට ඒේ කඳුුවල් හිටුව මිනිස්සාම පල්ලහට තල්ලූන හිතේ නිසා කාශ්‍යප රජතුමාත් සීගිරිය පිළිබඳවත් අපේ දෘෂ්ටිවාදේ දැන් ක්‍රමයෙන් පරිවර්තනය වෙමින් තියෙනවා වඩා යතාාර්ථරූපී, වරතාාන්තයකට මේ පුරාවි්‍යාත්මක සාක්ෂී සාහිත්‍ය ක්ෂි ඔක්කොම පරිිර්තනය කරන්න පුළුවන්කමතියන ඇතෙම සීගරිය පිළිවඳට නිියමානකු අදහසක් ලබ ලබාගැනීම සම්පූර්ණත්වයට පත්තු වෙන්නේ මේවාගේ ගල මුදනට ඇවිල්ල මේ හාත් පස දිහබැල්වට දැන් අපි අපිට තවර ඉහලට ඔබට පේනවානම් අර ඉහල මස්තකට අප ඊලන් කොට යනවා හැබයි දැන් මෙතන ඉදම් බැලුවමත් පේන දේවල්ටිකක්තියවා මේ. අර ගලමුදුනේ තියන ප්‍රධහන පොකුුණ අපිට පේන අපේ සමීපදර්ශන පස්ස ගන්නම් ැප මෙතනි දන් කතා කරමුස මේ ඇවිදිින් යැන වෙලාවත්ත එක්ක මේ පරිශ්වයස යුදාගෙන තියෙන්නේ මොන කාරණාවලටද. මෙැතන රපිග වූ පයිටක් ගෙන හදල යන නැබුම් අධ්‍යාන බැලුන්ග ැලුම් ලක්ගේ එකක් එතකොටම ගල මුනේ ඇතවම ගොඩ නැගි කීපේ එකක නස්ටාවවශේෂ තියනවාඒයාගෙන් වැඩිපුරම අපට පේනවා යම්කිසි ආකාරයකට මේ උඩ තියන වපසරිය යම්කිසි බෙදීම්වලට ලක් කල්ල තියෙන විශාල ප්‍රාකාර ටෙර ටෙරස් වෝල්ස් වගේ ව තියනො මාලක ිත්ති වගේව තියෙනවා එතකොට ඒ ගලේ තිබුණුඒ බෑවූම ප්‍රායෝගෙකව පවිච්චිකිරීම සඳහා විශේෂයම දකුණු පැත්ත ගලේ, මුදුනේ දකුණු පැත්ත, ක්‍රමාණුකූල වාස්තුවිද්‍යාත්මකව ම මලක බවට පරිවර්තන කල තින බවපයන යග හැක් හැකි හැමවස්ථාවකම ජලය ක්‍රස් කර ගැනීම සහඳ බලඩ නුවන්න හරියටම එතන තියෙන්නේ ගලක් ඕවුන. එතකොට අපි දන්නවාන ගලකට වතුර පිරුණහම පසකට වතුර පිරුණාවගේ ව දනවන රන්දේ පසකට වතුර පිරුණම පස උරාගන්න න එතකට ගකට වතුර වැටුන හම ගල වතුරටක දරාගන්න තේ ගලහම්බෙන තැන ඉගල්ල පොකුණක් අපපලා වැහි වතුර තමයි එතන තියාග නැවත් හන්නි පා පුකුට පල්ල හ තුර කොද කියලා. ඒ කියග නිරර්ථක ප්‍රශ්ටයක් යෙනිසා මේ උඩ. මේ වැසි කාලෙට අපිට පේනද පහුගේ දසල වැැස්ස උට වතුර ග කුණට පිර ලතියෙන නිසා දවස් දෙක් වැස්සො හරි හමං විදියටට පිරිීතිරයන්න තන් හත් පොට ටැන්කක් ද තින පුළුවන් තරම් වතුර එකතු කරගැනීම සඳහ මේ කටයුතු කරලා තියන්නේ එතකොට මේක උඩ යම් කිසි කෙටි කාලයක් හරි ට දීර්ග කාලයක් ජීවත්වෙන්ට බෑ අවුරදු ගනම් මාස ගනම්කුට පදිංචවෙල එන්න බැහැ ප්‍රයෝගකව විශේෂවස්ාවයක් ඔබව. ඇ දැන් හිතන්නකෝ තට්ටු දෙකේ තුනේ හදනවානේ මුදනේ හදනවා ර්ටප් එකේ රූප් ටප් ගාඩ් එකක් සමහරලාවට සන්ධයා කාලේ මිතුරන් සමඟ මදු පානෝසව පවත්තඩ කියලා හැබැ ඔ රූ් ටොප් ගාඩ් එකට ඔබනත් අවුද්ධට කී පාරද යන්නේ සමල්ලාට අතුගන්න මොක්කරි උත්සවයා රි මොක්රරි වුණහ මයි කීපදනෙ කවත් තමයි ඒ ෝ රෝ ්ටප ගඩ්න එක තියන පොඩි සමහටක පාවිච්චි කරන්නේ ඉතින්. ඉගරි කාශප රජරුවෝත් කියන්නේ අපිමශත්ම දවසේ හම ඉල පල යවෙන්ට විශේෂශවස්තාවල විශේෂ මුත්තන් සමග එන්න ඇති. හැබයි මේක නඩත්තු කරග යන්න තිවෙන්නත් පිරි සක් මේ ඇත්වශ මේ. රාජ ්‍යා මේ තියෙනෙත් උඩ රජකය උද්‍යානය අපි හිතන්නේ ගලවඩ මාලිගයක් විතරයි තියන්න කියලා. නමුත් ගලවඩ තියෙන්නේෙත් රාජකය ද්‍යානයක්ඒ නිසා මෙතන එහ පැත්තේ අපි දර්ශන පෙන්න්නට පුළුවන් පොකුණට මූනලාලා විශාල සිංහසනයක් කලා බධන කියන ගල්වලින් කරපු ආසනයක්න. ොක් ඩුව ංහසනවල කියලන සිංහ තනෑ නමුත් ගල්ලලින් හද සැකතුවර් ලොකු ය හම රතන ගල්ලේ දට හම්බේ්ච විදිහම ගල්ලාසනයක් ත පල ා දකි තියන ති ඒ ක්ම. මේ මේ රජ්ජරුවන්ගේ භාවිතය සඳහතියෙන්ට ඇති රාජකියන්ගේ භාවිතය සඳහතියෙන්ට ඇති එනිසා මේ දැන් අපි මෙතන ඔබට පේනවා මේ ගල් බැමිතියනවා ඉළඟට මේ තනකොල තියෙන තැන්තියෙනවා මේ තනකුල තියෙන තැංවල උද්‍යානයක් වගේ ලස්සන සුපුස්පිට මේ ශාකවර්ගහරි එනොයෙකු දේවල් මෙමගේ තියෙන්ට ඇති අදා අපිට ඒක ප්‍රතිනිර්මාණය කරගන්න හරි අමාරුයි. එතොර නමුත් මේ ගලෙත් මුදුනව උසම තැන තමයි අර ගොඩ නැගිල්ලක නස්ටාවවශේෂ තියන්නේ ඉති ඒක යම්කිසි විදිහකට යාතුකර්මික වශයෙන් පාවිච්චි කරන්න එම නත්තම් කෙටි ලයක් ජීවත්වෙන්ඩ වාසය කරන්න ජීවත් වන ගෙන වකිීවත් වච්චනය වැරදි. ටික කාලයක් ගත කරාගණ්ඩ වූමනා කරන. ගොඩ නැගල්ලක්ගේදගේ උඩ හදල තියන්න නඇැති ඉතින් අපිටේන අතන තියන නස්ටආවිශේෂත් එක්ක බැලුවම දව මේ ගොඩ නැිල්ක් වන්නඩ ඕන තරන් ඉඩ කඩ තියනවා නමුත් ඉතාම චමත්කාරජනක විදිහට ඔබට පේන ඇති සහර මේ දර්ශන බලනකොට හැම තැනකම තියන්නේ අර. ඩොළමයි් ගල හෙමනත්තන් ස්පටකෘත හුණු ගල කියන එක ගෙනල්ලා ඒ එක මැදලා තමයි පොට අල්ල තිනෙ ැන සමස්තයක් වශයෙන් මේක ටයිල් කල්ලා වගේට රාසෝ කල්ලා වගේ තමයි අපට උඩ හැමතනක්ම පේෙන්ට පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඒ මොකද මේ මේ උත්ම ගල මුදුනේ තියෙන උද්‍යානය රසවිඳින්ඩ බොහෝ සීගිරියට පැමිණි අමුත්තෝ විදේශිකයවූ රාජකීයෝ උඟා කුනන්දුවෙන්ට ඇති මෙම පරත මස්තකයේ තියන උද්‍යානයේ පසවිදින්ට සදැන් මෙතැන අ ඇයිවතුර පිරුණම් බලසේ න හැමතැන මර අපි ඕෆලෝ වෙන්ඩ තියන තැන පිටාර ගලන්ඩ පිටාර කටක් තියල තියනවනිසද පල්ල ඇතින වතුර රෙක්ලෙස් කරන්න ටැන්කිය අපි ඕක දැක්ක මේ අනිවාරයෙන් මේ වතුරයි ඒ වතුරයි ඔක්කොමේකතු ලා මයි අ වතු මල්ලට මේක දැක්කම පේනවා කොච්චර පිදනග පල පල්ල ඇද කියලා එතකොට දැම තවත් ප්‍රශ්න ඇත්වයවා ැන් මේ වාශ්පි කරන වගේ දිහ බැල් ල ටත් කහම ර ගන්න හොක් පලට වතුරමට්ටම වෙහිකාලට පෙරුණ හම යම්කිසි මට්ටමකට උඩ තෙතමනය රඳවා ගැනීම සඳහා මේ වැයන් වාශ්පී කරනය වෙන ජලයත් පාච්චිරන්න ඇතිමකොද උඩපුුව මේ ගලක් නමක මේ ගලක්කුඩ අපින් එන්නේතර ලක්කොට උද්‍යානයක් හැදු හම අපි ැනගන්නඕන එකට ජලය අවශ්‍යයි නනිවාර එතකොට මේ පොකුණුවල තියන ජලය මේක්්‍රස් කරගෙන තිබ්හම ඒවා වාශ්පී කරන වුනහම ඒවා මේ ගල් විසින් උරාගත්හම ඒවාගේ ගල්ලින් ලිච්චනෝකෙලි කියන ගල්වලතින සියම් තැන්වලින් ගිල් ඒ පිටත ටැවිල්ලයි පස් වලටේ ජලය යායටට පසේ උේ උඩ උද්‍යානය නඩත්තු කරගෙන යන්ට බොහම පහසුයනවා. එතකොට අපි කොච්චර ස්වභාවධර්මයට හිත කර විදිහට නඩත්තු කරන්ඩ මේ උද්‍යානයක් නඩත්තු කරන්නට අපි කටයුතු කරලා තියෙනවාද කියනක මේ උදහරණවලින්ට හොඳින් පැදිලි කරගන්නඩ පුළුවන් වෙනවා නිසා. මෙසීගිරයට ආපු අය මේක තමයි රජ්ජුරු නාාපු පොකුන මෙතැන තමයි වාඩේලා හිට පු සිංහසනය කලා හිතනට වැඩි නි ටික් පලල්විදියට හිතලා මේ ගලමුදුනෙත්තියෙන්නේ තාම චමත්කාරජනක තවත් ගිරි උද්‍යානයක්, ගිරි මස්තකයක තියෙන උද්‍යානයක් මහිතන්නේ ලෝකි. තාම විරල නිදර්ශනයක් වඩෝනයට ඒ උද්‍යානයක් තමයි මේ ගල උදඩතියන මට සමානකම්තියන උද්‍යායක් දඹදෙනී එත්තියනවා දැඹ දෙනි පරෝතය ආශ්‍රී කරගනත්. ගේ උද්‍යාන සංකල්පයක් වර්ධනය කරන්න පසුකාලෙක උත්සාහරෙන තිෙන මේ අපිට මංහිතන්නේ මේ හර්සතාව අපට විනිඩි කිය තිනල විනාඩියක් තිනවා හරි එහෙමනං අපි මංහිතන්නේ අපි දැන් අර මස්තකයට ගමන් කරලා එතනී ද මේ අපිට කවදාවත් ඉස්පර්ශ් කරන්න අපේ ජීවිතයේ දී හම්බෙන් හම්බුවයි කියලා හිතන්න බැරි තව සියවස් ගන්නාවකදී මේ බටහිර උද්‍යානය වගේම නිරාවරණය වීමට නියමිත උතුර කොටස නේ උතුර කොටසත් හැ නැනර කොටස උඩඉදලා බලාගෙන ඊටමසේට පිදුරං කල බලන්න පුළුවන් තවත් ඉහලට යන්න එන්න මේ තියන භූමිදර්ශනයට පැදිලි කරන්න පුළුවන් වෙේස අප එනං එකසි එක්වෙනි වැඩසටහනේ අවසාන කොටසට අපි පිවිසෙනවා අපිට විරාමයක් දෙන්න විරාමය අතරතුර අපි ඉහලට ගමන් කරන්න.චාර සන්චාරයේසන්. ගි සංචාවයේ මහිතන්න මේ ගමනේදී මට ලැබිච ලොකුම ආස්වාදය සතුට තියෙන්න වෙන්න ඒගන් මම වඋනත් මෙතැක් අහාන්න හම්වෙච නැති තොරතුරු රාසියක් දැනගන්න ලැබුණ සංධානක කනම වැඩි ට හනට සම්භාගනට පසන්න පස රාක් ස චරිකා සබාගලා සීගන ලගන්න හි. ෘතියෙන් මම භූමි නිර්මාණ හා භූමි අරංකාර කරණ ශිල්පියක් මේක මගේ ගෘතියේ බොහම සධිස්ථානයක් ඒකේ වැඩි දැනුමක් ලබා ගැනීම සඳහි පැමිණියේ එය ඉති සිතින්ම ඉට වුණා දවල් කැම ඉතා ප්‍රනීතයි හොම ගමේ ලස කෑමගේ ඩක් ලැබුණ රජ සද ගැන දැමන් අලත් යෙනවා ඒ කියෙන්න අපි දැකර නැතුනට අපි ඒ කෙන්නේ අපි දකිින් ලැබුණ මේ මෙිය මේ අවස්සාවෙදේ පුද්ගලිකව ඒවාතාගේ හරබර. දේශනත් අපට සැහැනවැකත් ව අපේ ෘතිය දිරිට කරගෙන මනොදන්න දේවල් ඇත්තරම මේක තුලින් අපි හිතාගෙන නිතිහසට වට යම්පුතුල දෙයක් ගෙනගත්හ කරම හිතර වගේ මේ බන් කට ැනගත්තු එතන අපේ දරන්ට දහයි පෙලොතේ තියනදය ො ී්‍රරි ත් අප හයි පලපොතේ දරුවට තියෙනදතුොට මේදේ වඩා හොදින් දරුවන් සමග එක්රස් කරගෙන මේද කරන්න ලැබීම බාගයක් කොටසන්න. ුරාවිද්‍යාව පිබඳ දේෂ් මහාචාරය රාජ් සෝමදේව සමගින් ඉබ්බන් කටුව මාපාගල සීගිවිය නරබන්නමළඟ සංචාරය සඳහයික් වන්න මෙ දැම්ම බිඩ්වා එකයිකයි දකයි පන්හායි හැත්තෑවයසුව අමතන්න අපේ ජාතික කතාව. සිීගරියේ වැඩසට හන් තුනකට පස්සේ සීගිරි එන්න පුුවන් උපරිම උසට අපි ඇවිල්ලන්නෙස. මේ පැත්තෙන් බටහිර පැත්තං ඇතුල්වෙලා මේ පැත් නැග. ග ර පත් ත් පැත්ත යනොට උතුර දෙෙසයි දකුණ දෙසයි බලාගන සීගිරියයේ උපරම ස්ථානයන්න මෙතන මොකක්දස තියෙන්න්න ඇත්තමට කලින්. තැන් අපි ඉතාම පරිසන් සහත බැලූත් එම මෙතන ගොඩ නැගල්ලක අවශේෂ තමයි මුදන ඉතුර වෙලා තියෙන්නේ. අපට ඉතාම පැදිලිපේ නවා දැන් අපි දුණ පැත්ත බැලූ දකුණු පැත්තේ ප්‍රවේශයක් පොඩි. ඇතුළ වීමක් කරඩ පුළන් පඩිපෙල් කීපයක් තියෙනවා ඒවගේම අපි බැලුවොත් එහෙම මිත්ති දෙකක් ගොඩ නගපු බවට සාක්ෂිමතන තියෙනවා ඒවගේ නැගෙනහිර පැත්තටත් ඒවගේ ප්‍රවේශයක් කට පේනවා එනිසා මේවා සංරක්ෂණය කරන්න ආරම්භ කරන කාලවල්ලොල ඉතුර වී තිබුණු නෂස්ටාවශේෂ පදනං කරගෙන තමයි මේ තහුරු ක්‍රීම් කල්ලා තියන්නේ එතකට මේ දැනට තියෙන සාක්ෂිදිහා අපි පරිසමෙන් බැලුහම අපටේවා මෙතන යම් කිසි නිශ්ිත ගොඩනගිල්ලක් තිබුණයි කියලා. නමුත් මේ ගොඩනැගිල්ල කිසියම් දැවමය දේවල් පාවිච්ච කර දැවමේ වියහැකට ගොඩනගල තියන්න්න ඇති කියලාට හිතෙනවා මොකද වෙනත් වටේ තියන සීමාබිත්්ති අරුණට පස්සේ. මේක ඇතුළේ ඉඩකඩ බෙදන බෙදීමක් පෙන්නුම් කරන කිසිද්දු සාක්ෂයක් අපට ලැබෙන්නේ නෑ. එනිසා මෙතන සමහර විට වැඩි නෝස් පියස්සක් එක්ක මෙතන දැවේ ගොඩ නෑගකිල්ලක් ඉදි කරලා තේන්ට ඇතිකල් අපට අනුමාන කරන්න පුළුවන්. අනුමානයක් මිසක් ස්තරවශයෙන්ට කියන්නට බෑ මෙතන දෙවහල් තුන්ම්මහල් මාලිගයක් ගල මුදුුණේ ඉදි කරලා තිබුණයි කියලා. මේ එම කියන්න පුලුවන්කමක් නෑ ඉතින් ඒෙහින්දා. අපි මේ ලමුදුනේ තියෙන මාලිගාව කියන වචනය වෙනුවටග. අපි දැක්කාර අප ඉස්සල්ලා සාකච්ඡාකරපු විදිහට ගලේත් මේ මුදුනේ යම්යම් පහළ සමෝච්චරේකාවට ගිහාම. ඒ ප්‍රදේශයේ පොකුණු තිබුණා ඉල්ලඟට. ආත්පස නරබණ්ඩෝන කරන වේදිකාහදල්ල තිබුණා. එකොට අපේ එපත් හැදිින්වේ උද්‍යානයක් ඇටීමට. එතකට උද්‍යාන උපරරිේ තමයි මෙත ති පිච් ගොඩනැගල මෙතන දර්ශනය ගොඩනැගල්ලක්තිෙට ඇති විවේක සුවෙන් ගත කරන්න පුළුවන් වනවිදිට විවේක ග්ඩ පුළුවන්. විදිහට සහ හාත් පස හොඳින් නැරමීමට හැකිවන විදහට තියන්න ඇති බොහෝවෙලාට මෙ මේ ග නිවා තුන්ේ හැටම පේවාවනස ජනතමේ තුන්සි හට දර්ශනය මේක්කම ගම්මු. අනිත් පත්ට පේන විදියට එතකට මෙතන කොචර ආකාර්ෂණය තැද කියල ඔට වැට නෝ ඇති. හො ටහෙන අනිත්තක මෙතන මෙතන උඩතියන ගොඩ නැගිල්ලේ දිග පල දිහා බැලුවොත් එහෙම පිරිසකට සැලකයුතු කාලයක් ජීවත්වෙන්න්න පුළන් විේ ඉඩ පරිස්‍රයක් මේ ගොඩ නැගල්ලි අප යනොය කියලා පේන්නේෙ නෑහ. ඇති නිසා ඇත්තෙන්ම ප්‍රයෝගිකව සහ යථර්ථවාදීව හිතුවොත් මෙහි තිබෙන වාස්තු විද්‍යත්මක ලක්ෂණ දිහා බැලුවට පස්සේ. මේ ස්ථානය දිගින් දිගටම දේර්ගකාලයක් තිස්සේ අකණ්ඩව. ජීවත්වීම හ වාශේකරීම් සඳා පාජචිකරපු ගොඩනැගල්ල හටි අපට පෙන්වා දෙන්න පුළුවන් මක් පැදිලි කරන්නඩ පුුවන්කමක් නැහැ.ඒ වෙනුවට අපට යෝජනා කරන්ඩ පුළුවන්කම තියෙන්නේ රජතුමා වෙන්ට පුළුවන් වෙනත් රාජකීයන් වෙන්ඩ පුළුවන් ඒවාගේ රාජකී කාන්තාවන් බෙන්ඩ පුළුවන්ි නිකමට හිතමුූ වනුවන් රජතුමා මේ ස්ථාන ති ිච්ච දැවමේ ගඩනැගිල්ලක් තිබුණා මේ ස්ථානයට ඇවිල්ලා රාජකීය කාන්තවෞත් එෙක චිත්‍රවල ඉන්න රාජකය කාන්තාව පිරිවරාගෙන්න්න. හරි එතකොට මේ හාත් පස සෞුන්දර්ය නරඹනයක අප අපිට නිකන් දැනෝගේ තේරනවා මේතක එකක කොයි වගේ ආනන්ද නකකාත්දැකි ක්ද නවා නිස රන්න ඉර්ෂශයක් කියන්නේ ඉති ඇත්ත ඇත්තෙම මේ වගේ අදහස් සි කියන්නේ අපට සීගිරිය බලන් එනකොටත් සහර දෙනා මේන.

සහර දෙයන්ට පැහැදිලි කරනවා ඇහුණා සීගරි රජ්ජුරූ බය හැංගිලා හිටියාබලට මේ බල කොටුවක් සීතල මාලි ගාව කියලා දෙකත් තියෙනවා විටිං විට දෙෙන් දෙකට මාරුව වේ හිටියා සතුරන්ගෙන් මවාෙන්ඩ් නවත් මෙතන ඉඳගෙන් අපි මේ කියන දෙවල්දිියය බැලුහම් පේවා සීගරි රජුර ගැන අනිත්තා අය එහෙම බය ඉන්ඩ ඇති මේ සීගරි රජුරන්ටනන්හම යත්වය විදිාන් නතක සීද ලින්කය පපත්තර පයිනකොටස මැදියල්ල ග ඉති ඒහින්ද මෙහි වගේ මිත්‍යාවට තල්ලුවෙ නැතුව. ඒ ඇත්තම මේ වගේ තැනකට ඇවිල්ල කාශප රජ්වරුවෝ ජීවතච්චේ ලෝකටට මනසිං යන්ඩ පුළුවන් එතුමා ඉතුරි කරපු දේවල් මේ තවමුත් මෙතන තියනවා නේද. ඒතකොටට සීගරියේ තැන්ම මේ හදවල් දොලහට මෙතැට ඇවිල්ලා මේ සීගිරයේ රසස්වාධනය විඳෙන්ට පුලුවන්කමක් නෑ. ඒ වෙනුවට ටිකක් එක්කෝ උදේවරුවයේ එහමනත් හවස්වරේ මේ වගේ තැනකට ඇවිල්ල තමුත් හත් පස බලලා සෞන්දරය වඳ ගැන කාශපරාජතුනවාදයි බලය තියනකොට. මේ මේ සවුන්දරය කොහොම වින්දද කියන එක චිතරත් මතක තියාගෙන කැටපත් පවුරෙලිය පුවත් මතකට අරගෙන සිීගිර රස විඳින්දන්නේයි කියලා තමයි අපි ි දැන් ටිහිර පත්ෙ තුළන න අපි දිල්න්න අප නැගැන හිර පැත්තට අපි දැ පියගට පෙලා බැහැගෙන බැහැගෙන යමුස. ද මස්තක ඉඳලා පියගට එකයි දෙකයි තුනයි හතරයි පහයි පහක් පයින්්ඩ තියනවා මේ බැස්සෑම් පස්සේ. මේ සෝම රහසක්කො පවතින. මහා නැගැනහිර පරිශ්්‍රය තමයි පේන්නේ. සර්ගෙවත් මගවත් මෙතැන ඉන්න මහිතන්නේ ලාබාලම කෙන ජනිතවෙෙන්ඩ ඇති. මේ ජනිතගවත් ජීවිත කාලේදී මේකෙ තියෙන දේවල් අර බටහිර දකි නවාගේ දකිින් අවස්ථාව නෑස ත වසරය දෙසයකට විතර පස්සෙ තමයි මේකට. පොත් හල ට ඇත්ත ට හිත හට ම එකද සමසය හැට හරි හැත්තවේ හරි අවුවශය අසුවේ හරි ජීවත් තුුණා නං ඒ කාලේ නම් කියනෙ මට හිතන්න තිබුණ මේකපට තව පරම්පරාවකින්ගත බලට පුලුවන් වේ කියලා නමුත් මේ දැන් තියන තත්වයනුව මට හිතන්න තව සතවර්ශාධක කාලයක දිවත් නැගෙන හර ප්‍රවේශය කෙේ පවති අද කියන ගැනට දනගන්නඩ බැවෙයි මොකද දැන් ඒ වගෙන සොයනට වැඩිය බොහෝ දෙනාට වෙනවෙන දේවල් සොඇන්ඩ අරමුණු තියෙන නිසා ඇතිවෙන ව්‍යකුල තත්ත්ව නිසා. නමුත් අපි මෙතනදී ය යස අපට අනුමානයන් ගන්නඩ පුලන් ද මෙහ මහා තලාව පිබඳවස ඇතෙම අපට නුවන් පි විශ්විදා ඉිග ගන්න කාලෙේම අපි මාචර්රතුමා තමයි අපට ඉස්සල්ල මේක පෙන්නුවේ මේ ගුවන් චායරුපෝල්ට එහෙම පේනවාම මේ නැගෙනහිර. ප්‍රේශය ැගෙනහිර ස්ට ප්‍රසිං් ලාපීමට ෑන්න්නීම නැගෙනහිර ප්‍රවේශය මේ නැගෙනහිර ඇත්ත තමයි සීගරියට ඇතුළවීම සඳහා ති ිච්ච ප්‍රධානය දොරටු. ඒ ටිරනේ බටන රාජකීයගේ කොටස අපි බටහිරෙන් ආවට එක රාජකීියන්ගේ කොටස. සීගිරයට ආපු සියලුම දේශීය වෙලෙන්දෝ විදේශීය වෙලෙදෝ තානා පතිවරු සියලු දන සීගරයට ප්‍රේශ ල ාගත නැග ෙර පත්ති කටපත් පවරේ ගිලිය බදල්ලා වෙ ැ දල්ල ේ පැත්ති අ බුදල්ලාවෙ මේ පැත්තිෙ නමුත් ඒ බුදල්ලා එන කාල වෙනකොට . දැ සීගරිිය කාශ පරදතුමයි අතර ඒගොල්ල එක පැත්තකින් න නොයි පැතිවලින් එඩ ඇ දැන් සහරය ටහිර පැත්වෙන තාපු බවපේ නවා මොක දවු නොන්ගේ ලියවිලිවල කියනවා අපි මේ සීගරියට ආම පල්ල්‍ය හතින පොකුණුවල තියන කොඳමල්ොල ෝ කියලා කියලා දේනිසා අපට පේනවා මේ ඒ පත් නුත්තෙන්න්නේ ඇති නිශ්චත නෑ නමුත් අපට මේ පත්ත බලන්නකොට නුව ඇත්තම පේ මහමනනාන්රම පත්වීමම රක්ෂ වනාන්තර සිිග්‍රිය බ මේ පැත් ක පත් මේ පැත්තට ගිහා දැන් එහ පැත්ත තයෙන පොළොන්නරු න මේ පැත්ත ගිරාදුරු කෝටගන්න නගෙනත් එතකොට මේ මේ පැත් සම්පුර් කලේ තින නමු ඔබට පේන ඇතිස්සු අපි දර්ශන පෙන්නට පුළලුවම හොඩේ දැලුත්හෙම අර ගස් වැවිච්ච ගැවීම වර්ධනය අඩු තීරුවක් අපට පේවා තීර තීරක් ඒතියන ඇත වශේම සීගරියයේ නැගෙනහිර ප්‍රවේශයේ ගඩුල් බැම්මගිය සීම අපි දන්න අයට ගඩල් බැම්මත්තිය නොට ගස්වෙෙන් ඉතා අඩුවෙන් ඒ ගස්වල අවර්ධනය තමයි අපට ඔයි පේන්නේ තරට පේනතිො තරන් දුරද ිෝමිට එක මාරක්කිත රහට යනකගේ ගල්බමට ට ිට ක් නමකු න නැමකු ැමකුත් ය ඇතකට මේසා ප්‍රේශ සීගරිය නැග හිර ප්‍රවේ. ඉතින් ඇත්තවෂම සීගිරියට නැගෙන කිසිකෙනේ කාශපරජරුවන්ගේ මේ වැඩ කටියයුත්තේ නියම පරිමාව දකිින් ඔවුන්ට හම්බෙ නෑ මොකද මේ ප්‍රත්ත ගැන කිසියක් අපි කෙල්ල නැති නිසා. ඊට පස්ස දැන් අපිට ඇත වැහැගෙන එනෝවගේ පේනවා මංහිත නැපි අපේ වැයිආාවරණ සූදාන කරගත්තත්කමන් නෑ පිදුරංගල්ට එය වැස්ලක් කඩාපාත්තන දේපේනෝ පිදුරංගලත් සීගටියත් තර එහම අන්‍යෝනු සම්බන්ධයක් තිබු ැද. ඒ සබඳතාවක්තිබුණාව එකක් බූවිද්‍යාත්මක පැත්තෙන් ගත් තුත්වොන්ම ඔක්කමක් එකක්ම මේමටමෝෆික මේ තැන් පතු තමයි මේ හැදිල යෙන්නේ හනද නිකං කාව්‍ය මේ දේකු මෙෙතනන් පැදිලි කරන්න ල ම සීගිරි බැලුවේ පැත් නැහි පැත්තටහිර මේ නැගෙනහිර පැත්තෙන් ගලන සියලුම ගංගා ලංකාවේ නැගැහිර වෙරලින් මුදට වැටන්නේ. බටහිර පැත්තෙන් ගලන සියලුම ගංගා ඒක ටිහිවර රලෙන් තමයි මූදට වැටන්නේ කැන සීගිරිය පැත්ෙන් ගංගා ගලාගන්න ගිහිල්ලා ඒ පැත්ත හිලපත මූදට වැටනවා ඒක හරම සවබාම නන්ද ජනක දෙ සල ගුත්කට වස්සක්නට වැස්සකට කලින් මිතන්න තව යමි නම්කරපු ගොටනැගලි දකින්ට ලැබනවා දැ ඇත මේ ගොඩ නගකිල්ලිල්ලේ ඇ මේ යට අල්ලතියන ඩොලමයිට ගල්කන්නේ. පිැෙ කිරිරු කියල හන්න්න වචනය න න උපදමපු ගල්තමයි මේ තියන ති මේවා ඉතාම ස්විශේෂී කාරණ සඳහා අලංකරනය සඳහාම කරපු විශිස්ත ගොඩනැගිලි ැටියටට පේන්න තින මේ සමහර් ඇැගල මේවයි ජලේපුරවලලා එවයි මල්. දමල්ගේ ුඩාමල්ව වර්ග බවල්ල ඒගේ දර්ශනය කලලා ඇය මොද මේ නිර්මායකර වාස්තු දාගේ මොලික සංකල්පය මේ මහා කන්ද මුනේ උද්‍යානයක් නිර්මාණය කිරීම තමයි යෝගේ මලි සංකල්පය බවට පත්වෙල යෙන. දැන් විටින්මට සේගිරි කාශපරජ්ජුරුවෝත් උද්‍යානයක් විදිහට අර්ගන ගීරේ මේ හරියන. පිදුරංගල කොහොමත් ආරාමික ලක්ෂණ තිබුණ අටරගුණ මේ සීගිරි මස්ත කැට යනකට ශිලා ෞද්‍යානය එයාටස කිව්න්නේ දකිින් හම් න්නෑලා කොමත් මේහරි ස්වාමන් වහන්සේලාගේ පරි කිම සාක්ෂයක් හම්බෙන් න ට සමරික උන්හන්සේලා ඒවගේ තැනක හිටිය අ දෙක ලපි දන්නන්නෑ නමුත් එහෙම එකක් සාකයක් අපට පෙන් නෑ. ඒකමස මේ පිදුරංගල දෙසනුත් මේ වගේ මේ බැම්මක සුවරූපය අපට දකිින් හම් වවොස ඔය පැත්තෙත් අපි ගවශෂය ක තින පපත් නො ගඩල් බැමී නොෙක් නොෙදව තියෙන න අපි ානුබද කරලා. සීගිරයේ උද්‍යානයට තදානු බද්ධ කල්ලා ිසිීගිරිී වාස්තු විද්‍යාවට සම්බන්ධ කලලා අපික තාව තේරුම් කරන්න. හවුස දැන් අර මේ විශේෂෙන් දැන් අප අප සීගිරී වැඩසරහන් මාලාව නිමා කරන්න ඉස්සෙල්ලා දැ සීගිරයේ ධාරිතාවය වැඩිවෙන කොට සීගිරිිය අවට තියන තැනුත් ඔබට අප නරබන්න කිය ආාධ කරනට එක ම කලු දිය. අලිගලතයන කොයි පත්ස හලිගලතයනෙ නගෙන හිර පැත්ත සීගරි ලම පාමුල වගේ බෑවමකතමයි අලිගලතයයි ඇල්ගලක කියන්න න මිනිස්ස මයි දාලාලතන අලිය ඇල්ල පිට තුල්ල ඉල්ලා හමතෙ ට අලිගල කියල කියෙන නම අලිගලාපී පුරාවි්‍යාත්මකව පරික්ෂා කලා අුරු ොස් දහකට පමණ හත කාලෙකද මිනිස්සුේ ගල්ගුහා වාය කල තියනවා ප්‍රාගයිත හසි නවාය කකිරට ිචි බවට ප ක්ෂි ලබුණා කුද පකුණ කිය මගද කලුදියපපුුණ කෙලක කියන්නේ සීගර දල දකුණු පත්ත බලු.

ම අන් යනවා ඒගට ගම ඒතම ර්ශනය ස්ථානය කළුදේපන කළුදියපකුනත් තරබන්ඩේ අන්ඩෝන එක මෙසීගරියට එනා. ඒවගේ පිදුරංගල කළුදපකුණ රාම කලේ කලින් රම කලේ කල තන ආාම කැලේගේ තමයි රම කැලෙගල නකට න ලොු ස්තුූපයක් මහනාග පබ්වත විහාරය කල තමයි සල්ිියල සඳහන් කල තිෙන නමින් සතවර්ශය එතනත් ඉතාම විශේෂ තැනක්. ගඩ ැගි ප්‍රණයක් ැලේ තුලි තියන ම විෘත කලන්නන නවත් අඩුගන ස්තූපේ බලන්න යට පේන සෞදයට පුලුවන්කමති දන්න දට සීගිරි පරිශෂයට ඇතුල්ලන්න ඒතාමත් සුමුදලක ටිට පතගන්න ඕනුනට මාපගලවත්මරාම කැලේවත් කුදියපොකුණුවත් බලන්න එහම ේෂපත ගඩ වාශ තාවයක්න ඒකම ස අපි දැන් මතක්කරු දැන් මේ සීගිියයේ කිලෝමීටරයක්කවට තියන තැන්නේ. දැන් සීගිරයේ මස්තක යිදලා. පවත් ඔබට දැන්ිදන්නවා සීගිරි දමුුණලි කිරම අපේ කටවා රැතියෙන්නේ හර්ග දමුල්ල යනවා හැබැයි දමුල්ලයි සීගිරිියයිට එන්නේෙස්සෙල්ලා අපි ඔබට අවි ඔබ මාශකර ැයකුත්තක්ක ෙන ඉබං කටුව. මේ මේ පාග් සුසානය තිය ඔවු ඒකත් අති අති වැදගන්නෙස තනත්සා ගත්ස්සානයක් දැ සීගරිය බලන්න දෙනකට්ටියට ඒ වගේ මේ කිලෝමීට්‍රේක පරිශ්‍රයට එහා තියනඔව එහම මේ ගමනම යොදාගන්න පුළුවන් පැන් මොකද. ඇත්ත අපි කෙනෙක් කුරුණෑගල පැත්තේදල හරි මහනෝර පැත්තේදල නහ හරි නම් ඒගොලන්ටගඩ පුලන් ඇමුුල්ලම්බේ තියන ැනික් දෙන්න හාරය ැනික්ද නි දෙ එතනත් පරණ පදහනකරයක් තිය නවා ඇතන පරණ ස්මාරකයක්. එතකොට ඒ මනික් ද වි ර පහුල් හ දමුළ විහාරේ යනවා දමු හර කල න ගල විතරක්නේ පල්ලහ ස මාවතති චයිත්‍යක චයිත්‍යයක් තියන හෝම පැරණී චෛත්‍යයක් එක නරමණඩ පුළුවන් කමතියෙනවා. ඊට පස්සේ දමුුල්යි සීගරයා අර ඉඩෙර ගල ස්ාන ති න පරන බෞද් බෞද්ධ භක්ෂ වන්සල වාසේකරපු ආරන්යක් ඒ ඕන ගනට අන්ඩ විවෘත්තුව තින ඉඩ ගලට ඩ පුළුවන් ඉට පස්සේ සීගරිට හැරු මල්ල හන්දියෙන්. ප්‍රස ට පසෙ බිස්සිෙෙන් පුලුවන් ඔන්නන් කලුදයපොකුණටයන්ට එම ත දමුුල්ලෙෙන් පුලන් කන්ඩම හරහ එන්න කණ්ඩලම වැවත් බලාගන්න කණ්ඩලම සිරිවිදලලා එපත්ෙන් එටත් පුළුවන් කමතියනවා. ඒවගේ සීගිරිය පට එනකොට රාම කැල හම්බන ආරම කැලේ මහනාග පබ්ද වියාර තන්ටයන්ඩ පුළුවන් බලන්ට ඒවගේ ිදරංගල ය ල දරග රස දන්න පුලුව.

රිටිගල පිටිගලටත් යන්නඩ පුළුවන්ඒකට ටික කල් ගත වෙනවා එනස නැගලයි එක බලන් තා දර්ශනය තැනක් ප ටිගලයන්න බලාපොත්ව වන ඉටිගලටත් ගිහිල්ල ඒකත් රසවිදදිට පුලන් නිසාසම සීගරිය වට හඟක් තැන්වෙනවා සීගිියම පමණක් නෙමයි මගේ කාලය කළමනා කරනය කරගෙන ඒස්ථානත් නරබන්ඩ පිෝ සිල්ි දෙනනාටම ආරාධනා කරන අපේ ඉදිරියේදී සඳහා මඟ පෙන්වී මක් කරඩත් බලාපපුරොත්තු වෙන. සඒකම විශේෂෙන් ඉල්ලන්න්න ඕනේ සීගිිය දුවන්ඩ බලන් එන්නත් එපා. ිී නොයි ෙලම්පාර සිීකිරිය න්නත් එපා තමන්ගේ සංසාරෙන් ජීවිදස සංසාරයෙන් අඩුමගානේ පැප් හයක් හතක් වෙන් කරන්න සීකිරියත. මොකද ඔබ මෙතැනට ආවම ගෞ ගනන් ඇත ඉඳන්ගන හොරිනස්ලා අපේ විදේශය සංචාරකයෝ ලට ි දස න තියකර දකරන මනිස්ුවෙන් ොචරතැන්ගල අන්ඩ ලාගන දෙන්න හැබැයි මදන ඇවිල්ආර පොත්්‍යයාගන්න සමහරලාට අපේ ඇතම්මයගේ බොරුත්තාගන්න ඒගොල්ල කොච්චර ගලින් ගලට ඇමන් මේ විනිනවාද ඒවිතරමේ ව නරපයි පහගගේ දවස සීකිරාප වෙල අපි දක් වරුසාාවත්්‍යයනවා තරුණ විදේශයක කණ්ඩායමක් ඇවිල්ල මේ. මේ උඩ තියන ගල මුදුනේතියන මාල්ලිගාවේ කියෙල කියෙන ගොඩනැගල උඩ ඒගොල්ලෝ ප්‍රීතිවෙනවා නටනවා සින්දු කියන්නේ එ ප්‍රීති වෙන කියන ඒගුල නිම විශාල ජයග්‍රහණයක් ලැබව වගේ. අපි කියන්නේ ඒ විදේශිකා එච්චර ලොකු විදනයක් ලබනවනම් විඳදිනවනම් සීගරි ඇවිල්ලා විඳවන්නේ නැතුව මේක විදිින්ඩේ කියෙලා අපි හැම කෙනගේ මඉල්ලා හිටිනවා හරිසන මැසරන හමාර කරන්න මේ අපි. ආය නිකන් පඩි දෙක දුනක්වත් මං කියන්නේ පල් හින්නවන් නෑ අපි ආය මස්තකට එමු ඉතින් හාත් පස වැස්ස මේ ඔබට තේරණව ඇති මේ හිතෝතුනේ මේ මිනාටි කීපයක් ඇතුරටම සීගරයේ කොච්චට වෙනස් වු දැන්ම කිසිම හව නිනවක් නැතුවතිවිච්ච සීගිරිය ගල මේ පර්වතය මතට ඔබට පේනාතිම ගස්ල්ල කොච්චර වේගත් සුක මයනවාද කියලාර මින්න්නේේරී වැවදෙසින් වැස්ස මේ පැත්තර ඇද කෙන නවා ඊට කලින් අප වැඩසරහන් හමාර කරනතා විනාඩියක් දෙයක් ති නවා. එහෙමන අප ඉතාමත් ආස්වාර් ජනක වැඩසරහන් තුනගින් පස්සේ. අනුනාමය සීය එකසිය එක අප අපේ රටේ තියන විශ්මිතම අපේ ඉන්ජුනේරුවන්ගේ හෙළයන්ගේ කාශපරජ්ජුරුවන්ගේ මහා නිර්මාණය ිබව තියන බ නොදුටු දේවල් ඔබ අහල තියන මිත්‍යාවන් බිඳතමින් මහචරය රාත්ශවෝමදේවයන් සීගිරි පර්වතය මස්තකහි දලා අද වැඩසරහන නිමා කරන්න යන්නේ මේ සවිශේෂී වැඩසරහන ගැස වචනයක් දෙයක් කියන්නට තව අවස්ථාව තියනවා. ඔව ඇතෙම්ම අපි මේ වැඩසටහැන කිරීමේ අරමුණ තමයි ලෝකවරමයක් බවට පරිගර්තනය කරලා තියෙන සීකිරිය මේරටේ සියලුම පුරවේශයන්ගේ දායා දෙයක් ඔබට ආඩම්බරව වඩෝන්නන් ශ්‍රී ලංකක කැටියට තමන්ගේ වාහනේ නැදගම්ක් නැති ස්ටිකර එකක් කලව ගෙන අපි හාවල්ලු අප මේ ගොල්ලු කියල කියනීමට වැඩිය. අපි අපි කෞද කියනයක අපේ ඇඟට අරගෙන. අපි ආඩම්බර වෙලා අපි රටේ සංවර්ධනය වෙන ගම්ි දායකත්වයක් දැක්වේ යුතුයි. අප පොළවත් එෙක් අපි හැප්ෙන්ට ඕන. අපේ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය කරන දහිර්වය.සාහ අපේ රට ගොඩනැගීම සඳහා අපට ඕමනා කරන ආඩම්බරය. ලබාගණඩ තින ප්‍රධනම ැක් මයි සීගරිය අනිත්්‍යැන්ි ආවතක් සේරු කරන නෙමයි සීගරිය ැන මෙ තරම් විස්තරයක් කරන්න හේතුව අපේ රටේ තින පෞරවාානිකස්ථාන අතරින් ආගමික භාවයක් නොමැති ලෞකික ස්මාරකයක් හැලිට අපට අඳන්නල දෙන්න පුලන් සීගිරිය තේනිසා සීගිරිය ඔබටත් මටත් අනාගතය ඉන්නේ අප පරම්පරාවටත් මේ රට ගෑන මාතෘභූමිය ගැන, මහා ආඩම්බරයක් ඇතිකර ගණඩ කාශපරජතුමාවා විසින් නිත්‍රි කල්ල තිීලගේ මහර්ග සම්පතකේනිසා. ඇවිල්ලා විඳලා සීගරියය සහුදේක්බවට පත් වෙලා. සිගිරිට ආදරය කලලා රට බාදරය කරනවා එක කියෙන චේතනාව මෙතන දී ඇතිකරගණ්ඩි කියෙලා අපි ඉල්ල හිටිවා. නිස එර අප මහාචාරය රාජශෝම දේවන්න ඇැතුළු මේ අපේ කණ්ඩායමට ඒක්කම මේ වැට සහ කරන්න අපට අවසර ලබා දුන්නු පුරාවිද්‍යා අද්‍යශන රාල්තුමා මධිම සංස්කෘතිය අරමුදලේ අදේශකතුමා ඒ වගේම විශාල පිරිසක් අපි වෙන හේසුුණ අපේ ජනිදිලින මිලින්ද හර්ෂය ඇතුළු කණ්ඩෑයම අපේ බම්බල පිටියේ ඉන්න සියලුම හිතවතුන් නෙක් අප පනස. ටහත් අපි සිීගරිය පිබඳගෙනාව අපේ අනුනමවෙනි වැඩසරහන සියවැනි වැඩසරහන්න එකසි එක්වැනි වැඩසරහනත් අප සීගිරි පරවතය සිට ඔබ වෙත ගෙනවා එහෙවනන් ඉතින් වැඩසටහන් පහ සවගින් අපි සීගරයෙන් සමගන්නයි බලාපොරොත්තු වෙන්න. අපි ආයත් අප ඒසිය දෙනි වැඩසරහන බම්බලිට නැත්ත FFම් පරිශ්‍රයේ සිට ගෙනෙන ලාපොත්තුවෙන්. අපි සීගිරියයට සදාකාලික ජය. ර්ථනා කරමින් සීගිත්තේ ඉහලව පරවත මස්තකේ ට එහෙමටන් ඔබගෙන් සමුගන්නවා ඔබ හැම කෙනවාටම ජයවේවා.